සරණ ද පුතේ අප දුවල පුතා එක් තුවෙලා ඉන්නේ ඩපඩවිේශන් ලංකා විශාලතම ඔ Onlineයින් පාසලේ සජීවී පුනරීක්ෂණ පන්තිමාලාවේ අපසුසස් පෙළ විභාගයට නියමිත බෞද්ධ ි්ටාචාය විශෂය පිළිබඳ අපේ දුවල පුතාල දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සුපුරුදු පරිදි අද දිනේ අපි ඔබත් එක්ක අපස උසස් පෙළ විභාගයේ බෞ් ිෂ්්‍රාචාරය විෂයෂ සඳහා අපේ දුවල පුතාලට විශිෂ්ඨ සාමාර්ථයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය කරන සූදානම ලබා දෙන්න අපි කටයුතු කරනවා. එහන දුවපුතේ පෙරසතියේ අපේ දුවල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරන්නට යෙදුණු විභාග ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න වලින් ඉදිරි කොටස පිළිබඳල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න එහමන දුවපුතේ අද අපි බලමු අපි දුවල පුතාලට ඉඳල අපි සාකච්චා කරන කොටස පිළිබඳව අද ඉන්දලක් දුවපුති අපි සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා භාග ප්‍රශ්න පතයේ ඉතිරි කොටසස් සමඟ එහිදී විශේෂෙන්ම අපි සාකච්ඡා කරනවා අද විභාග ප්‍රශ්නපත්‍රයේ ඉතිරි කොටස පිළිබඳ එහිදී මේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ තමයි ඔබට ලැබුණු භග ප්‍රශ්න පත්‍රය එහිදී ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරටය දනා පළවින් කොටස යටතේ මෙන්න මේ ප්‍රශ්න පිළිබඳව අපි සාකච්චා කරන්නට යෙදන අද පිට තිබෙන්නේ දෙවන කොටසේ පස්සනි ප්‍රශ්නය දලා ඔබත් එක සාකච්ඡාව ජනයන් පස්සනි ප්‍රශ්නය දුකොතේ බලන්න නූතන සමාජය මූුණ දෙන ප්‍රධාන සමජ සමාජ ගැටලු අවම කර ගැනීමට පංචසීල ප්‍රතිපදාවින් ලැබිය හැකි පිටිවහල පැහැදිලි කරක්. එක දෙවෙනි කොටස ගෘහස්ථ ජීවිතයේ සාර්ථකත්වය සඳහා බෞතික සම්පත් කළමනාකරණය පිළිබන්. බෞද්ධ මූල ධර්ම අදාළ කරගත් හැකි ආකාරය පෙන්වාදේ. අපි බලමු මේ ප්‍රශ්න දෙකට අපි කොයි විදියට ද පිළිතුරු ගොුණු කළ යුත්තය කියන එක පිළිබඳ. හොඳයි. පස්ුනි පශ්නේ දුව පුතේ පළවෙනි කොටස නූතන සමාජය මුහුණ දෙන ප්‍රධාන සමාජ ගැටලු අවම කර ගැනීමට පංචසීල ප්‍රතිපදාවෙන් ලැබිහැකි පිටිවහල පැහැදිලි කර. දැ මේ ප්‍රශ්නි බැලුවෝ මෙහිදි අහනවා සමාජ ගැටලු නූතන සමාජ ගැට මේ නූතන සමාජ ගැටලු අවම කර ගැනීමට ඒ ගැටලු අවම කරගන්න මේ පංචසීල ප්‍රතිපදාව පංචසීල ප්‍රතිපදාවෙන් ලැබිය හැකි පිටි වහල පැහැදිලි කර. දැන් දරුවනේ නූතන සමාජය කියන් මොකක්. අදපී ජීවත්වන නූතන සමාජය ඇවිල්ලා ප්‍රධාන වශයෙන්ම විවිධ ගැටලු අරුබුධකාරී ස්තත්ත්වයන් නැටතේ පවති සමාජය. බුද්කාලනය සමාජය ඒේවාගේ. හැබැයි ඊට වඩා ගැටලු ප්‍රශ්නවල ස්වරූපය වෙනස්. විශේල විශාම ප්‍රධාන වශයෙන්ම නූතන සමාජය තාක්ෂණික සමාජය. එ තාක්ෂණික සමාජයේ විවිධ ගැටලු ඇතිබීම සවවාහවිකයි. එතකොට දුව පුතේ නූතන සමාජයේ සංකීර්නතා. විශේෂීම් බලපාන මේ සමාජ ගැටලු ඇතිවෙන්. මොකද අද තියෙන සමාජ සංකීර්ණ සමාජයක් ගෝලිය කරණයක් එක්ක විවිධ සමාජ ආර්ථික දේශපාලනික ගැටලු මැද තිබෙන සමාජයක්. එත ප්‍රධහන වශ්‍යයෙන්ම නේ සමාජ ගැටඩු. අවම කරගන්න අඩු කරගන්න සීල ප්‍රතිපදාව කොයි වගේ පිටිහලක් වෙනවා අපි ඒ පිළිබඳ ප්‍රධාන වශයෙන්ම අපිට තොරතුර අනාවරණයන මූලාහශ්‍රරයක් තිබ. ඒ තමයි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය කළ කොටසක් තිවෙන් අපැි දුරපු තාල දන්න සංයුත්ත නිකායක වූහාම ත්‍රිපිටකයේ සූත්‍රපිටකේ ග්‍රන්ථ පහක් තිබෙන දීගනිකායි මජ්ජිම නිකාය සුත්ත නිකාය අංගුත්තර නිකායි කුල්්දක නිකායි. මේ පංච නිකායිෙන් සංයුත්ත නිකායේ දේවතා කළ සයුත්තයති දෙවියන් අරභයා බුදුහාමුදුර කරලා දේශනා මෙන්නම දේවතා සංයුත්තයේ තිබෙනවා දෙවියක් ඇවිල බුදු හාමුදුරගින් වීමම සොන මේ ගැටලු පිළිබල නූතනයේ ප්‍රජාව මුහුණ දෙ ගැටල ද කාන්නන සමාජය තුළ මේ ගැටලු ලෙහන් එතම ගැටලට විසඳුවම් කොයි විදිහරද ලැබෙන්න්නේ ක එක පිළිබල අපි දන්නවා අන්තෝජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තන් ගෝත්‍රම පුච්චාමී සෝයිමං විජටේ ජට අන්තෝජටා බහි ජටා ඇතුළ තත් ගැටලු අන්තෝකයන ඇතුළ බහි ජටා බහිගන පිට සට පිටතත් ගැටලු ඇතුළතත් ගැටලු පිටතත් ගැටලු මෙන්නමී ගැටලු ලහන්නේ කොහොමද අන්තෝජටා බහි ජටා ජටාය ජටිතා පජා ප්‍රජාව පජාකන ප්‍රජාව මේ ප්‍රජාව මුහුණ දෙන ගැටලු ලෙහන්නේ කොහොමද කියල දෙවී්‍ය වෙලා බුදු හමුදුරුව දෙන පිළිතුර සීලයේ පතිට්ඨාය නරෝ සප්ඥෝ චිත්තං ප්ඥංච භාවයක් ආතාපි නිපකෝබික්හු සොයිමං විජටේ සීලේ පතිට්හාය නරෝ සපනිින් චිත්තං ප්ඥංච භාවය ආතාපි නිපකෝබික්හු සොයිමං විජටේයටට අන බුදු හාමුදුරෝ ගැටලු ලෙහෙෙන විදදිහ පිළඳ ප්‍රේස්තින ැටලු ෙහන්නේ සීලයේ පතිට්හාාය නරෝ සපන්න්න ශීලයෙහි පිහිට ශීලයෙහි පිහිටා පිහිට සීලයේ පතිට්ාය නරෝ සපන් ප්‍රඥාවත් මනුෂ්‍යයා සීලෙහි පිහිටා පඥ්ඥංච භාවය අනි ඉතුරු කොටස් දෙක චිත්තා එ චිත්ත කියන්නේ චත්තා එතන චිත්ත කියන්නේ සමාධිය චිත්තං පඥං ජයනමොකද පඥ ප්‍රඥා එතකොට ගැටු ලහෙන ක්‍රම තුනයි පියවර තුනයි පළවෙහි පියවර ශීලෙහි පිහිටක් චිත්තන් සමාධිය පඥ්ඥංච ප්‍රශෂ්ඥාව භාවයක් ආථාව පිණිපකෝබික්හු සෝයිමං විජටේ ගට එතකොට මෙදරජි බුදු හාමුදුරුව පෙන්වා දිනවා මේ ගැටලු ලිහෙන ම ගැටලුවලට විසඳුම් සොයන්න පුළුවන් පළවිනි පියහර තමයි ශීලය ඉන් අනතුරුව පියවර තමයි සමාධිය සමාධියෙන් අනතුරු පියවර තමයි ප්‍රඥඥයක් තුරදපුතේ මීතියෙන්නේ ත්‍රිශික්ෂා අපි දන්නන් ත්‍රිශික්‍ෂා බෞද්ධ ධර්මමාර්ගය නැත්තමි නිර්වාණගාමී ප්‍රතිපදාව වඩන කෙනෙක් අනුගමනය කළ යුතු පිළිවෙල තමයි අපි කියන්නේ ත්‍රීශික්‍ෂා එත මෙන්න මේ ත්‍රීශික්ෂා බලින් ප්‍රධාන මේක තමයි ආරම්භක එක තමයි ශීලේ එතකොට ශීලෙහි පිහිටා තමයි මේ ගැටලු ලෙහන්න පුළුවන් වෙන් මේ ගැටලුවලට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නේ ශීලය තුළ පිහිටා කටයුතු කළු එතර නූතන සමාජ ගැටලු අවම කර ගැනීමට ශීලය වැදගත්වෙන මෙහිති හාන්නේ ශීලය විද ප්‍රබේද තිය අපි දන්න ගිහියාගේ නිත්‍ය ශීලය පංච සීල පොහොය අටසිල් දසසි එකතම ගිහියාට සීමාවෝ ශීලේ පැවිදි ශීලය ඉටඩා වෙනස් සාමනීර පභා්්‍යා ශීලය තියෙනවා ඒවගේ මඋපසම්පදා ප්‍රතිමෝක්ෂ සංවොර සීලය එතකොට මෙන්න මේ සීලයන් අතර ගලින්ම තියෙන ශීලේ තමයි ප්‍රාතිමෝක්ෂ සීලේ එතකොට ඒ උබේ ප්‍රාතිමෝක්ෂ බික්කු ප්‍රාතිමෝක්ෂය බිකුණ ප්‍රාතිමෝක්ෂය විදිට එතරතුූකුතේ මේ නූතන සමාජ ගැටලූ අවම කර ගැනීමට තියන වැදගත් පියවරක් තමයි ශීලය දේශීලයනු ගියා නිතර මනුගමනය කන ශීලය තමයි පංචශීලය කියලා අපි දුවල පුතාල දන්නවා පන්සීල් කියැනෙ මොනවද කියනෙ. කලවෙනි එක පානාාති පාත් ඉළඟට අදින්නාදා කාමේසූ මිච්චාචාරා ඉට කාමේසු මිච්චාචාරය ලට මුසාවාදට සුරාමේරය මජ්‍යපවා දට්ටා. මෙන්න මේ පා කොහොමද ලැදගත්වෙන්නේ මේ සමාජ ගැටලු විසඳන්. පළවෙන් ශික්ෂාපදේගන් පානාාතිපාතා වේරමයි ප්‍රාණගාතයෙන් විංවීම් එතු ප්‍රාණගාතින් විංවීම කියල කියන්නේ ඒ තුළින් ආරක්ෂා වෙනවා ජීවිත සුරක්ෂිටතා සමාජයේ සත්වයින්ගේ තමන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව සහතික වෙන්නේ පලවෙනි ශික්ෂාපද එතු ගොටට අපි දන්නවා න වයිතිවාසිකම් වල ජීවිත අයිතිය කියන්නේ ප්‍රධාන අයිතියක්. එතේ ජීවිත අයිතිය ආරක්ෂාවෙන නද ජීවිත කාම සෑම සත්වයෙක්ම ජීවත්වවෙන්න කැමති අමරතු කාම් මැරෙන්න අකමැති එතකොට ඒ ජීවත්වීමේ අයිති ආරක්ෂා කරන ශික්ෂාපදේ තමයි පළවෙනි ශික්ෂාපදය. තුර පළවේ ශික්ෂාපදය කෙනෙක් ආරක්ෂා කරන කොට එයා අවට ඉන්න සෙලු දෙනාගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව තහවුරු කර අපැපි දන්නවා ප්‍රාණගාතය නොකරන සමාජයක් තුළ සත්ව හිංසනය සිදුවෙන්නේ නෑ. ඒ කායිකවත් මානසිකවත්කෙන් උබහශෙන්. කායිකවත් හිංසාවෙන්නේ නෑ මානසිකවත් හිංසාවෙන්නේ නෑ. ඉ කායික හා මානසිකවශයෙන් පුද්ගලීන්ට සත්වන්ට සමාජයේ නිදහස්සුව නිවහල ජීවත්වීමේ වටපිටාව ගොටැගෙන. එවැනි සමාජයක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවෙන. බිය තැතිගැනීම ලොමුදැහැගැනී ඇතිවෙන්නේ නෑ. ඒ සමාජයේ ආරක්ෂිත නැත සුරක්ෂිත සමාජ බවට පත්වෙනවා. එ බුදු දහම තුළින් පළව ශික්ෂාපාල. තුළින් නිසුන්ගේ ජීවත්වීමී අයිතිය මනාව ආරක්ෂා කරල දීලා තිබෙන්. එතුර බලන්න දැ නූතන සමාජයේ විධ පාරිසරික අර්බුද ඇතිවට පුුවන් විවිධ පාරිසරික විනාශය එතික සක්ව හිංසනය සක්ව ගාතර විතුර මේ දේවල් සිදවෙන්නේ නෑ පංචසිල ප්‍රතිපදාව ආරක්‍ෂා කරන සමාජයක් තුල් දෙවනි ශික්ෂාපදේටගිය අධදා අධිනාදාානා ශික්ෂාපදය තුළින් ආරක්ෂාවෙන්නේ දේපල සුරක්ෂිරිතා තමන්ගත් අන්මයන්ගේ කෙනෙක් අධනාදාානා ශික්ෂාපදය සමාජ ආරක්ෂා කරන කොට ඒ සමාජයේ තමන්ග දේපල මෙන්ම අන්නයගේ දේපලපෙළ සුරක්ෂිතාව තහවුරු වෙන ඒ සමාජයේ මිනිස්සු බෙන් සැකෙන් තොරම ජීවත්වීමේ අයිති ලැබෙන එහම් කිසි කෙනෙක්ට බියක්වෙන්න තමන්ගේ දේපල් නාරක්ෂිතයි තමන්ගේ දේවල් නැතිවේ කියෙන බිය ඇතිවෙන්නේ නෑ සමාජි විධාර්බුද ඇතිවෙන්නේ න ඊළඟට කාමේසු මිච්චාචා කාමයස්සු මිච්චාචාරා කියන මේ ශිෂාපදය තුළින් ආරක්ෂාවෙන්නේ පවුල් සංස්ථා පවුල් සංස්ථාවේ අඹුසැමි සම්බන්ධතාව ඒ විවාජජීවිතයේ සුරක්ෂිතපාව පවුල් සස්ථාවේ යහපත් බව ගොර නැගෙනවා ඒ ශිෂ්‍යාපදය තුළින් ඉරඟට මුසාවාද ඉ මුසාවාදා ශිෂ්ෂාපදය ගත්ත එය සනිිවේදන අවශ්‍යතා දැන් මානව සමාජයේ මිනිස්සුන් එකකිිනෙකා සමඟ තොරතුරුහොමාරු කරණයේදී විශේෂයම බොරුව කේලම් පරුසවච්චනය හිස්වච්චන කියනඒවාක් දුෂ්චරිතයෙන්ගෙන් වෙලා වාක් සුචරිතය යන වච්නය යහ පත්්දේවල් බොරුවෙන් වැලකිලා සතති කතාකිරම් කේලමින් වැලකිලා අන්නය සමගි කරවන්න කතාගම ඒතකම හිස්වචනින් වැලකිලා වැඩගට ඇති දේ සාකච්චාකි. එතකොට මෙන්න මේ වගේ දේවල් නිසා ඒ සමාජයේ සනිවේදන සුරක්ෂිතාව ඇත්වෙන්. අයහපත් තොරතුරු සමාජය තුළ සනිවේදනය වෙන්නේ නෑ. එතු මානව සංහතියේ ඇත සමාජයේ ප්‍රගමනයට අදාළ කරන කරුණු තමයි ඒ සමාජයේ සනිවේදනය වෙන්. සත්‍ය නිතරම මිනිස්සුන්ට සත්්‍ය මාර්ගයෙන් තොරතුු ලැපිර. අසත්‍ය මාර්ගය වැසියන. එතකොට සමාජය නිවැරදි ගමන් මාර්ගයකට තීර වෙනවා විතුර සනිිවේදන සුරක්ෂතාව ඉතාම් වැදග ගැටලු අවම කරන්න බොහෝ ගැටලු ඇතිවෙන්නේ අයහාපත් තුරතුරු නැත අසත්‍යය තොරතුරු සමාජ ගතවීමත්තේ. ඉදරි අසත්්‍ය සමාජයේ ඇතිවෙන්නේ නෑ සමාජයේ ප්‍රකෝප කරවන සමාජයේ නිදශචින්තනය බිඳවට්ටවන තුොරතුරු සමාජය තුළ ව්‍යාප්ත වෙන්නේ නෑ තු ඒත්තුමළින් ආරක්ෂාවෙනවා සමාජයේ සවීවේදන සුරක්ෂිතතා ඉළඟට අපි දැන් කතා කරා මුසාවාදාාකින ශික්ෂාප එ සුරාමීරය මජ්‍යපමා දත්තාා එතකොට සමාජයේ මිනිසුන් නිතරම සිහිබුද්ධිය කටයුතු කරන්න අවශ්‍ය කරන වාතාවරණය ලැබෙන්නේ සුරාමේරය මජ්‍යපමා දත්ට්ාන ශෂාපදය තුළ. විධ සමාජ අර්බුද මත්තන් මත්ද්‍රව්‍ය ආදී දේවල් නිසා ඇති වෙලා තිබේ. එතකොට මිසා ශ්‍රී ලංකේ සමාජය නම් බොහෝ විට පුරුෂපක්ෂය ස්්‍රීපක්ෂයට වඩා මිසුරාපානය කියන කාරණීද. එතකොට ඒ සමාජයේ විචේෂ පවුල් සස්ථාව අනාරක්ෂිත වෙන් අපි දන්නවා සිංගාල සූත්‍රය බුදු හාමුදුරු දේශනා කරනවා නේදේ ඒ පුද්ගලයාගේ දේපල් අනාරක්ෂිත වෙන එත් එක්කම සිහිබුද්ධි නැත්තුවියන් නේද පඥා දුබ්බලි කර ප්‍රඥාව දුබල වෙනවා න රෝ රෝගවලට අයතන වෙන එ විවිධ සමාජ ගැටලුවක් තමයි මේ රෝග බෝ නොවන රෝග ක්‍රදයාබාද අධිරුදුර පීඩනය දී වැඩියාව ආද විවිධ පිළිකා වගේ ආදිි තත්ත්ව ඉරේ සමාජය රෝගමය තත්ත්වය සමාජය ඇතිව සමාජය ගැටලු බොනෝ රෝගවලින් ඇතිව ගැටලු අවම කරන්න ශික්ෂාපද බලපාන්න සමාජයේ නිරෝගීතා පුද්ගලයාගේ කායික නිරෝගීතාව මෙන්ම මානසික නිරෝගීතාව කියන දෙපාර්ශවීම නිරෝගීතා අවශ්‍ය වෙනවා ඒ සමාජයේ යහපත් පවත්වාගෙන ඇ ත සමාජයේ යහපත්ව පවත්වාගෙනයෑම සඳහා ඒ අවශ්‍ය කරන ශක්තියා ලබාදීල ලැබෙනවා මෙන්න මේ පංචසිල ප්‍රතිපදාව අනුගමනය තුල් එහම නම් පංචසල ප්‍රතිපදාව වැදගත් වෙනවා මේ නූතන සමාජයේ මුහුණ දෙන ප්‍රධාන ගැටලු අවම කර ගැනීම සඳහා එහම අපේ දුවලපුතාලට ද මේ ප්‍රශ්නයට පිළිතුරු ලයන්න වපසරිය පැහැදිලිබෙන්ට ඇත්ද අපි මේ කියන තොරතුරු පමණක් නොවේ ද මේ ප්‍රශ්නයට විවිධ ත්‍රිපිටක මූලාශ්‍රය අපිට පවිච්චි කන පුළව අපි දුවල පුතාලට ද පංචසීලය කියන කාරණය පදනම් කරගෙන විධ තොරතුරු මේ වටා ගොුණු කරන්න පුළුවන්. විිවිධ ප්‍රවේශයන් යටතේ මේ ප්‍රශ්නයට පිළිතුරු සපැන පුළවා ද මේ වගේ ප්‍රශ්නය පායෝගික ප්‍රශ් එතකට මේ පිළිතුරු අපේ දොළපුතාලා ඔක්කුම ලියන පිළිතුර එකටකක් වෙනස්සෙන්ට ධර්ම සංගාහන අශ්‍රිත ප්‍රශ්නයක් ඇවුවොත් ඒ බෞද්ධ ශාසනී ඉතිහාසට අදළ ප්‍රශ්ටයෙන් එතඩේ සම්බන්ධ තොරතුරු මූලාස්ශ්‍රයානු ගත තොරතුර ඉතු වෙනස්වෙ ඉනෑ සමන්තපාසාධිකාව මහාවාන්සය වගේ පොත පතහිතයෙන තොරතුරු පදනම් කරගනත පිතු්‍රරුිය. ඇැ මේ වගේ ප්‍රශ්නයම නිමේ. මේ වගේ ප්‍රශ්නගල දිදුව පුතේ පංචසිහිලය පදනම් කරගෙන ඔබට මේ ප්‍රශ්නයට ඔබේ අදහස් එක් කරමින් නිර්මාණශීලී පිළිතුරා ගොඩනගන්න පුලුවන්කම ලැබෙ. ද මේ ප්‍රශ්නයට අනිවාර්ය නෑමිසී ලේ පතිට්හාය නරෝ ස පන්ෝ චිත්තම් ප්ඥංච භාාවයක් ආතා පිරිිපකෝබික් වු සොයමජතයේ ජටාකෙන ගාතා පාචි පනිවාර්යනෑ ඒ ප්‍රවේශය බෞද්ධ සාහිත්‍ය ගැටලුල හැන බදුහාමුදුරුව මේ ශීල මේ ප්‍රතිපදා වැදගත්වන බව පෙන්වාදිිපක් තැන ඉ මේකට තාව ප්‍රවේශ තිබෙනවා දැකෙනෙක්ට අරෂ්ාගක මාර්ගේ ප්‍රවශෂක කරගන්න පුළන් මේ ප්‍රශ්නය පිළිතුරලියන් ඒ කොහොමද අරෂ්ඨාගක මාර්ගය තමයි දු දුකට ේතු දුක නැතිරෙන දු ැක මාර්ගයේ ද සමාජය ගැටලු කන දුකා ඉතු දුක නැතිකරන මාර්ගය තමයි අරෂ්ටාගික මාර්ග දාරර්ෂ්ඨාංගික මාර්ය ගත්තොත් ඒ අත්බෙදන ත්‍රිශික්ෂා සීල සමාධි ප්‍රඥාවට නේද සම්මාධීක්ි සම්මා සංකප් සම්මාවාචා සම්මාකම්මන්ත සමාජීව සම්මාවායාම සමාසති සම්මාසම් තුර මේකේ සම්මාවාචා සම්මාකම සමාජී ශීලයට හිතිවේ එකසන ශීලය එක ප්‍රවේශා විදිර ගන්න පුළුවන් කම තිබිරු ඉස සමස්ත මුළ ත්‍රිපිටකේම කතා කරන්න සීල සමාධී ප්‍රාඥඥ මේ තුන පදරම් කරගෙන් එහමවන දුව පුතේ මේ ප්‍රශ්නයට ඔබට විවිධ ප්‍රවේශ විධ ප්‍රවේශ භාවිත කරන්න පුළුවන් ඒ ප්‍රවේශ අනුසාරයයේමි වගේ ප්‍රශ්නයකට ඔබට පිළිතුරර යන්න පුළුව එමනන් දුව පූතිය අපි ප්‍රවේශයම මෙකෙත් දෙවෙනි කොටසට දෙවැනි අදිය පවිතෙනේ ගෘහස්ත දී ඒනි පවුල් සංස්ථාවේ සාර්ථකත්වයට කොහොමද මෙය ප්‍රවේශයක් කරග විශේෂෙන්ම පවුල් සස්ථාවයට ගෘහස්ථ ජීවිතයේ ආර්ථික කළමනා කර යටත ෞතික සම්පත් කළමනා කරණය කියනක වැදගත්තේ එහිදී බෞද්ධ මූලද ප්‍රධාන ූල ධර්මයක් තමයි පංචසීල ප්‍රතිපදාව එත් එක්කම අපි දන්නවා සතර අගතීන් වෙංවී එත් එක වැදගත්වෙන ප්‍රවේශයක් තමයි අපි පත්තකම් සූත්‍රය පෙන්වාදෙන අත්තිසුක භෝගසුක අනනසුක අනවජ්්‍ය සුක කියනමින් ගිහි සැප හතර මෙන්න මේ වගේ බෞද්ධ මූලධරම කීපයක් ආශ්‍රයෙන් මේ වගේ ප්‍රශ්න පිළිතුරු අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබේ එතුළ දුව පුතේ ප්‍රධාන වශයෙන් මෙහිදී අපි අවධාරණය කළයුතු කාරණයක් තමයි මේ ප්‍රශ්නයටත් පිළිතුරු ලියනකොට ඔබට විවිධ මූලාශ්‍රය මේ සඳහා යොදාගන්න පුොළ කණනය මෙත සූත්‍ර මෙත සූත්‍රයේ තියන මෙත්වඩන්නෙකුට තිබුතු ලක්ෂණ පහලවා පෙන්වා දිලා තිය ලක්ෂණ පහලවා මෙන්න මේ ලක්ෂණ පහළවේ තිබෙනවා මේ බෞධ මුලදර් ජපි දන්නවා විශේෂයෙන්ම මෙත්වඩන්නේෙකුටු තිබෙන්වන මේ ලක්ෂණ පහළව අතර සැහැල්ලු දිවි පැවැ සරල ජීවිතයක් ගත කිරීම. එය සම්පත් කළමන බෞතික සම්පත් කළමනා කරට වැදගත්ත. අල්ප කිච්චතාව. නද එතක්කම විවිධ ක මූල අපට ගණ්ඩ පුළුව. එතකොට අල්පේච්චතා අල්ප කිච්චතා නද සන්තුෘට්ටිතා සුභරතා ආදී විවිධ මූල ධර්ම මේ සඳහා භාවිත කරන්න පුළුවන්කම ලැබ. මෙන්නමී මූලදර්. අදාළ කර ගණ්ඩ ඕන, ගවස්ථ ජීවිතය සාර්ථක වෙන්න බලපාන ආකාරය පෙන්මත් ගැපි ත්තෝ සන්තුට්ටිතා ලදදයින් සතුට සන්තු්ටි එකන තමන්ට තිබෙන සම්පත් තුළින් සමන් සතුටට පත්වෙලා ඒ සම්පත් නිසි ලෙස භාවිත කර දැකෙනෙකුට තිබෙන වස්ත්‍ර නැත ඇඳු ඒ සම්පත්වලින් හු සතුට පත්තින නොකද මිනිසාගේ බෞතික ස්වභාවේ තමයි මිනිසාගේ අධ්‍යාතික ස්වභාවයක් තමයි තිබෙන සම්පත්වලින් සතුරට පත් නොවී. ගැන ඕනතා ඕනෝ ලෝකෝ අතිත්තෝ තන්හා දහස්සෝ මජ්‍යමනිකායේ රට්ට පහල සූත්‍රය පෙන්වා දෙෙනවා බුදු හාමුදුරුවෝ මිනිසු ූනතාවයකින් පෙළ. එතුම තන්හාදාසෝ සන්හාාව නිසාෙන ඕනතාවය නිසා මිනිස්සු නිතරම මානසික වශයෙන් වැටිලයින් එ බිඳ වැටීම ගෘුවස්ථ ජීවිතය අසාර්ථකත්වයට තම හේතුයි එහෙම නං ඒ ගෘුවස්ත ජීවිතය සාර්ථක කරගන්න නම් ඒ බිධ වැටීමෙන්වෙෙන් වෙලා කොයි විදිහයට ද මානසිකත්ය ගොඩකාග අන්නේ වැඩි පිල්ල තැයි බුදු හාමුදුරෝ පෙන්වා දෙන්නේ මොකක්ද විශේෂෙන්ම මේ සන්තුෘට්ටිතා ලදදී සතුරවීමේ ගුණි තමන්ට තිබෙන භෞතික සම්පත් ප්‍රමාණාත්ම කොහ ගුඩාත්ම යොදවා ගැෙන් එතකොට එහිදී තියෙන සම්පත්වලින් කෙනෙක් සතුරට පත්වෙන ඒ සතුටට පත් වෙලා ඒ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරඩ එකැ ඒ සම්පත්වලින් තමනු සතුටට පත්වෙන අන්නයටත් ඒ භාවිත කිරීමේ සතුට පත්වෙන් අවශථාව ඉඩකඩ සලසාතිය තම අපි විශේෂෙන් පත්තකාම සූත්‍රය අංගුත්‍ර නිකායි අත්තිසුක බෝගසුවකෙන සංකල්ප දෙක් අනුසාරය සකච්ඡා කරන්න ත අත්තිසුක කියලගන සම්පත් ඇති බව ධාර්මිකව උපයාසපයාගත් සම්පත් බෝගසුක කියලා කියන්නේ ඒ ධාර්මිකව උපයාසපයාග සම්පත් නිසි ලෙස කළමනා කරණින් යුක්තව අන්නයටත් ප්‍රෝජනයට ගත හැකි පරිදි යොදවා ගැනීම කෙන අදහස් එතවට අපිට මේ කරුණුවලින් එය අනාවරණය වෙන එම දේ පුතේ ගෘහස්ථ ජීවිතයේ සාර්ථකත්වය සඳහා බෞ්තික සම්පත් කලවනා කරනේ පිළිබඳ බෞද්ධ මූලධර්ම අදාළ කර ගත හැකි ආකාෙමනම් මේ පිළිබඳවත් අපේ දුරපුතාලා අවධහනය යොමු කරලා විවිධ ප්‍රවේශමයේ සඳහා භාවිත කරන්න පුළුවන් ප්‍ර භික්‍ෂු සමාජයේ පාරිශුද්ධිය පිණිස ධර්ම සංගායනාවලින් ලැබුණු පිටිබහල නිදසුන් මගින් පැහැදිලි කර. හයවෙනි ප්‍රශ්නී දෙවනදියර කනිෂ්ක රජවිසින් සිදුකරන ලද ශාසනික මෙහය යිතිහාසික සාධක ඇසුරෙන් ඇගයීමට ලක්කර ින්න මේ ප්‍රශ්නය බෞද්ධ ශාසන ඉතිහාසේ අලලා අපේ දුරපුතාලගෙන් හන ප්‍රශ්න දෙකක් ඇ හවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියනකොට හයක භික්ෂ සමාජයේ පාවිශුද්ධිය පිණිස ග භික්ෂු සමාජයේ පිරිිසිදු භාවයට ධර්ම සංගායනාවලින් ලැබනු පිටි බහල් නිසුම් මගින් පැහදිලික දහ භික්ෂු සමා භිෂ පාරිශුද්ධයට ධර්ම සංගායන ධරම සංගායන සංකල පිපිලත මෙහන් භික්ෂ සමාජයේ පාරිශුද්ධය රැදිල තියන්නේෙ ප්‍රධන වශයීම අපි දළපුතාල දන්නවා කුමක් මතද විනය මත් කුමක් මතද විනියත්තක් ද විනය වැදග භිෂෂ සමාජයේ පැවැත්මට. සා සන්රක්ෂණයට. එතර භික්ෂ සමාජයක් කාලාන්තරයක් තිස්සේ පවතින කොට ඒ සමාජයේ විවිධ ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ බුදුහම දේශනා කරනවා නද. අපි දන්නවා විෂ වේපුුල්ල මහන්තතා ලාභග්ග මහන්තතා. යස්සගග මහන්තතා බහුසච්ච මහන්තත ආදී විදියට ආස වට්ටහානය ධරම ආශ්‍රව ඇතිකරන ධර්ම ආශ්‍රෝ කැනි කෙරෙස් ඇති කරන තත්ත්වයන් ඒ සමාජයේ ගොඩනැගන්න පුළුවන්. විශේෂයෙන් වේපුල්ල මහන්තතා විපුලත්වයට පත්ති පිරිස්වශයෙන් සම්පත් වශයෙන් ඒ සඟ සංස්ථාව වෙත විසමාජය වැඩිවී ේ නිසා විවිධ ගැටලු අර්බුද ප්‍රශ්න ඇතිවෙන්න පුළො. එ ගැටලු අවම කරගන්න ඕන. එත් එක්කම රත්තායු මහන්තත. දීර්ග කාලයක් පැවතිී. ඕනෑම සංස්ථාවක් දීර්කාලයක් පැවතුනහම සිද්ධ වෙන්නේ ඒ සමාජ සංස්ථාව විශේෂයෙන්ම විවිධ ගැටලුවලට මුුණදේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. එට ඒ රත්ත්ඥු මහන්තතා ලාභග්ග මහන්තතා යස්සගග මහන්තතා ආදී ඒ ආසවට්ටානීය ධර්ම තුළින් විජ සමාජය විවිධ ගැටලුවලට මුහුණ දෙනකොට ඒ පාරිශුද්ධිය පිණිසඒහි පිරිසුදු භාවට විනය කියන එක වැදගත්තුර. බුදුහ දේශනා ක නො මජමණි කායේ විශේෂයම චූපම සූත්‍රය අධිස්සූත්‍රවල පෙන්වා දෙෙනවාමින්නමී විනය පැනවීම ඒ භිෂ සමාජයේ පාර්ශුද්ගයට වැදගත් වන ඒ පනවපු විනය ආරක්ෂා කිරීම තම මේ ධර්ම සංගායනාවල සිද විනය වගේම ධර්ම පලවෙනි ධර්ම සංගායනාව අපිට හමුවෙන්නේ බුද්ධ පරනිර්වාණය සම බුද්ධ පරනිර්වාණින් මාසතුනක් වගේ කෙටිකාලයක් තුළ ධර්ම සංගායනාවක් පවත් මාස තුනත් එතකොේ මාසතුනක් වගේ කෙටිකාලයකින් පවත්වන ඒ ධර්ම සංගායනාව නිසා ඒඒ සමාජයේ ඇති විිෂු සමාජය ඇතිවෙන්න තිබුණ ගැටලු නැත්තන්හි පරිහාන්ටය හේතුවෙන තිබුණු කාරණ ගොඩ නැතිවෙලා යන අපි දන්නවා විශේෂයෙන්ම භික්ෂ සමාජ ඇති තිබුණ බිණය පිළිබඳ ගැටලු ගනාව අපි දන්නවා සුබද්‍ර භික්‍ෂූන් වහන්සේෙන් කරන ප්‍රකාශයේ විශේෂම චුල්ලවක්ග පාලයේ පංච සතිකක් හන්දක කියෙන විනේ භාර්තාව අපි දුවරපුතාලත් එක වි පෙර සාකච්ඡා කරල තිබෙනවා මේ පළවිනි ධර්ම සංගායනාව පිළිබඳව අපිට තොරොතුරු අනාවරණය වන මූලාශ්‍රය ගණනාවක් තිබේ ඒ අතර එක මූලාශ්‍රයක් තමයි එත ප්‍රදහනම මුූලාශ්‍රේ තමයි විි පිටකේ පංච සතිකක් කන්දක කියන විනේ වාර්තා එය බඩාත් විශ්වසනීය හා පැරණම මුලාශ්‍රය විදිහයට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කමක් ලැවල් එ පංච සතිකක් අන්දක කියන විනයවාර්තාවේ දක්වනවා බුදු හාමුදුරුවන්ගේ පිරිණිවන්ව පෑම සමග සුබද්‍ර භික්‍ෂූන් වහන්සේ විනය විරෝධී ධර්මවිනය විරෝධී ප්‍රකාශ සිද්ධකර එතකොට මේ ප්‍රකාශ සංග බිහි සමාජයේ විවිධ ගැටලු උද්ගතවීමේ වාතාවරණ ඇත්තම ගොඩ්නැගෙන්නේ මෙන්න මේ ගැටලෝ අවම කරගන්න මේ ගැටලු වට විසඳුන් වශයෙන් මේ ධර්ම සංගායනාවක් කළ යුතුය කියන දහස මහකාශ්‍යප මහරහතන් වහන්සේ දිරිපත් කර. ඒ අනුව දම්මංච විනයංච සංගායෙයියාම කිය. අපි ධර්මය හා වි සංගායනා කරමු කියන ඒකමතික තීරණය යටතේ පන්සිය නිලේෂී සවපිරි සිම්බාපත් මහරහතන් වහන්සේලා එක රාශ්්‍රී වෙලා මේ ධර්මය සහ විනය කියන්නේ කුමක් බො බුදුහාමුදුරෝ පළවෙනි ධර්ම සංගායනාවට පෙර පරිනිර්වාණ සමයේ දී බුදුහාම් දේශනා කරම එක තින මහා පරිනිර්්භාන සෝත්‍රයේ භික්ෂර වහන්සේ මහනෙන බුදුහාගරගෙන් පසු ශාසනය ශාස්තෘවරය විජයට බුදුහාමුදුරෝපත් කරන්නේ ධර්මයහා වී ධර්මය හා විනය ශාස්ෘත්වයට පත් කරහාම ඒ ධර්මය හා විනේකැනෙ කුමක්ද කියන එක පිළිබඳ ධර්මය කැනෙකුමක් විනේ කැනෙ කුමක් ඉරි ධර්මිහා විනය සන්රක්ෂණය කරන්න ආරක්ෂා කරන්න බොදු බුදු හාමුදුරුවන් පණවනවා බුදු හාමුදුරන්ගෙන් පස්සේ මේ ශාසනයේ ශාස්තෘූවරය බවට පත්වෙන්නේ ධර්මය හා විනය එහෙමනම් මේ විසිරී පැතිරී අ තින ධර්මය හා විනය ඒකරාශී කිරින් එක්රැස් කිරීම එ අපි රිසිදු වීමෙන් වලකා ගැනී එහෙට යම් දෙවල් එකතු වීම වලකා ගැනී සහය සන්ඩක්ෂණය කිරීම එය මනාව පවත්වාගෙන යා ඒ සඳහාතාය භානක පරම්පර ඇති කර ධර්මය හා විනය මනාව පවත්වාගෙන යන්න ඒත් එක මේ ධර්මය හා විනය සංරක්ෂණය කරන්න තමයි මේ සංගායන සංකල්පය බැදගත් වනේ එහෙම නම් මෙලෙස ඇතිවුේ සංගායන සංකල්පය නිසා භිෂු සමාජයේ පාරිශුද්ධිය ඇතිවුණ එස පළමි සංගායනා විදී සුබද්‍ර භික්‍ෂුවගේ ඒ විනේවිරෝධී ප්‍රකාශය අපිට අනාවරණය වෙන්නේ සුබද්‍රකින් එක් භික්ෂුවක් නො සුබද්‍රය වගේ කණ්ඩායම් ගොඩ්නැගල තිබුණා ඒ භික්ෂක භික්ෂුවකගේ ප්‍රකාශයක් පමණ ඉතු ඒ මතේ දරපු ඒ අදහස දරපු ඒ අදහස පවත්වාගෙනයාමට කටයුතු කරපු පිරිස් ඒ සමාජය හිඳ පුලුව එතින් මතය ඒ ධර්ම වින විරෝධී ප්‍රකාශය විසමාජයෙන් ඉවත් කරනේ ධර්ම සංගායන සංකල්පය බැතගත්තු එද මේ වගේ ප්‍රශ්කට පිළිතුර ියනකට දුව පුතයේ ධර්ම සංගායනාවලින් ුවහම එක සංගායනාව පමණක් නොවේ ප්‍රධාන වශයෙන් තේරවාද භාරතිය සංගායනතුනා සිද්ධ දෙවි සංගායනාව ගත්තොත් වජ්ජි පුත්තක භික්‍ෂූන් නේද එ විශාලාවේ වෙනකොට තිබුණු සමාජ දේශපාන වපසරියත් එක්ක මො දියුණු සමාජයක් විශාලාවකයන් එ භාවිත කරපු දස වස්තු විනයවිරෝධී කාරණා දයි ගසවස්තු දසවස්තුව මේ විනේ තිබෙන පාචිත්‍යපාලියයේ කාරණ දහයක් කණ්ඩනය වන කාර දසවස්තුව නිසා භික්ෂ සමාජයේ විවිධ ගැටලු ඇතිවෙන්න තිබුණ එහි පැවැත්මට විධ තර්ජන විිනය පැවැත්වට හානි වෙන්න තිබුණ එහෙමනම් මේ දසවස්තුව ධර්ම විනෝ විනේ විරෝධී බව පෙන්වලා දීලා සබ්භකාමී යස රේවතාදී මහතෙරුන් වහන්සේලා දෙවිනිස් ධර්ම සංගායනාව පැවැත්තු. එතකොට එහිදී මේ ධර්ම සංගායනයද මේ දසවස්තුර්. ධර්මවිනය විරෝධී බව පෙන්වා දුන්. දෙවිනි සංගායනාවේදී ප්‍රධාන වශය මේ දසවස්තුව පමණක් නොවේ. එකක් දසවස්තු. තාකාරණයක් තිබුණ සියලො බුදුවරු ඉන්දියාවේ, ධ්‍ය ම්ඩලේදහලවෙන්න එකෙන අදහස පිළිබඳ විතාර්ක තිබ ධර්මය පිළිබඳ සාකච්චා.මි මේ වගේ ගැටලු ගොඩකට පිළිතුරු දිවිධර්ම සංගායනාවෙන් ලැබේ දෙවි ධර්ම සංගායනාව කොයි විදිහටද භිෂ සමාජයේ පරිශුද්දයට බලපෑවි කියෙනක පෙන්වාදෙන්ට තුගේ ධර්ම සංගායනාව බුදු හාමුදුර පිරවාම් පාලා අවරු දෙසේ දහටකට විතර පස්සයේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍ය අපි කැන ධර්මාශෝක කියල රාජ්‍ය සම් ධර්මාශෝක සමය වගේ වෙනකොට පවත්වන සංගායන ධර්මාශෝක සමය වගේ වෙනකොට පවත්ව සංගායනාව සිද්ධ වෙන අවස්ථාව වෙනකොට බුද් ශාස්සනී නිකාය දහට ගොඩඩගල ති මේ පිළඳ විධ ොරොතුරු අපිට හම්බේන විෂම නිකාය සංගහ ගම්පොලො යුගෙලි වෙන නිකාය සග්‍රහ නිකාය සංග්‍රහයේ දක්වනවා ෝ සමය වෙන කොට නිකා දහට ගොඩනැගලති එ නිකායන් කියල කියන මෙ විවිධ ධර්මය හා විනිය සම්බන්ධ විෂණ අබිධර්මය පිළිබඳව විවිධ මති මතාන්තර ගොඩනගපු සම්ප්‍රදාය එතු වි සම්ප්‍රදායන් බලින් බුදු හාමුදුරුවන්ගේ නිර්මණ දේශනාවට සිදුවිය හැකි හානි ඒත් ධර්ම වින විරෝධී ප්‍රකාශ බලින්ඒ සම්බුද්ධ දේශනාව ආරක්ෂා කිරීම සඳහා මොදදලී පුතතිස්ස මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වෙන් දහසක් සහස්සිකා කියල නැපි කියන් දහසක් මහරහතන් වහන්සේලා එකරාශී වෙලා මේ සංගායනාව පැවැත්ව මෙන්න මේ සංගායිනාව පැවැත්වීම තුළිින් ප්‍රධාන වශයෙන්ම රටවල් නවයකට අපි නවසසුන් පිහිටුවීම නේද අශෝක සෙල්ලිපි රටවද හටගනාමලකනයක් තිබෙනවා විශේෂම අපේ තෙරවාද මූලාශ්‍රවල මහවංස සබන්තපාසාධිකාදී පොතපතිහි මේ රටවල් නමයක් තක්ල තිබේ. නව රට සසුම් පිහිටු එ පම රටවල් නමයට ශාසන ව්‍යාප්තිය සිද්ධ වය එතකොට මේ තුන්වෙනි සංගායනාව සිද්ධ වෙන කොට මොගලි පපුතිස හරහතන් වහන්සේ අභිධර්ම පිටකයේ සඳහාවශ්‍ය වන ග්‍රන්ථයක් නදහා සකවා ඇතුළත් ග්‍රම්ථයක් රද කිය කියන්නේ මවෙනකොට නැලද නිකායි දහටේ විධදස් පුද්ගල සංකල්පය ලෝකෝත්තරවාදීගයා දහස් වීද දේව. එ ඒ මතනය කරින් මරධනය කරමින් ඒ රත බිඳවටට සෝම සෝමතය කිය කියැන තේරවාදහ අනන්න ඉතා මතේ. අන්නේ මතය ඉස්පුට කරන මතු කරන ඒ මතු කරන ග්‍රන්ථය තමයි කතාවක් තුප්හ කරන එ මෙ මේ කතාවත් උප්ප කරණය කියන ග්‍රන්ථය සම්පාධනය වෙන්නේ තුගනි ධර්ම සංගායනාව කියන අවස්ථාවද එ තුගෙන ධර්ම සංගායනාව විශේෂයම අපිට වැදගත් වෙනවා මෙන්න මේ කාරණ තුන ප්‍රධාන වශයෙන් අපිටකට ගාන්ටපුලු පළම සංගායනාව දෙවිනි සංගායනාව තුනි ස එ පරිාහිරවත් ගටපු දැන් අපේ ගොඩත් දරු මේ රණ තුළින් සීමාවුනත් විාගේදී හොඳ ලකුණක් ලබාගරනම ධර්ම සංගායන කළ ගත්තහම්ම චට්ට සංගායනයක තින හයවින් සංගායනම් දක් රේ සංගයනා ගැනත් තුළොතුරු මේ සඳහා ගොුණු කිරීමේ හැකයාාව අපේ දුලපුතාලට තිබේ අපේ රටේ පවත්වපු ශේෂයෙන්ම මාතලය අලු විහාර සංගායන. ඒත් එක්කම බුරුමයි පස්ස සංගායනාව මැතක තිබුණු චට්ටංගමිට මේ සංගායනත් මේ සඳහා ඔබට මුලාශ්‍රය වශයෙන් යොදාගෙන මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න පුළුව. මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන කොට. අපි දල පුතා ලගින් අපේක්ෂා කරන්නේ නෑ, ධර්ම සංගායනා ගැන තොරතුරු විීම නෙමේ අපේක්ෂා කර. අපේක්ෂා කරන්නේ මේ ධර්ම සංගායනා කියන ප්‍රවේශය. භිෂසමාජයේ පාරිශුද්ධයටට කොහොමද හේතුනී කියන දකින්නේ ඔබ කොහොමද කෙනෙක පිළිබඳව ඔබෙන් බලාපොතුයි. එතකොට ධර්ම සංගායනා විවිධ කාලබල පැවැත්වීමට හේතු තිබේ. එ හේතු අතර, භික්ෂු සමාජයේ ඇතිවූ විිවිධ ගැටලු ධර්මය සම්බන්ධ වේවා බිනිිය සම්බන්ධ බේවා ඒ ගැටලු නිසා තමයි මේ සංගායනා කියන එක පවත්වන්න කාල කාලිට එතුරේ පවත්වන සංගායිනාව සංගායනාව ලින් විශාල පිටුබලයක් ලැබුණා විිෂ සමාජයේ පරිශුද්තියට මෙන්න මේ අදහසයි ඔබ මේ ප්‍රශ්නයේදී මතු කරලා දක්වන්න ඕන එමන දයපුතේ භික්‍ෂු සමාජයේ පාර්ශුද්ධිය පිණිස ධර්ම සංගායනාවලින් ලැබුණු පිටි වහ. නිසු මගින් පැහැදිලිර කියෙන ප්‍රශ්නය අප දුරපුතාලට පිළිතුරු ලියන්න පුළුවන්කම ලැබට. හොඳ අපි හෙමනම් හයේ දෙක ප්‍රශ්නයට ප්‍රවේශ බෙන්. හදපුෙන හ දෙක ප්‍රශ්නයට ප්‍රවේශය හය දෙනි ප්‍රශ් කනිෂ්ක රජ විසින් සිදුකරන ලද ශාසනික මෙහය ඓතිහාසික සාධක ඇසුරින් ඇගයීමට ලක්කර කනිශ්ක රජවිසින් සිදුකරන ලද ශාසනික මෙහය යිතිහාසික සාධක ඇසුරෙන් ඇගීමට ලක්කර අපි දන්නවා කනිෂ්ක රජු සිදු කරලාද ශාසනික මෙහය පිළිබඳව විශෂෙන් භාරතීය පොතපතහි තිබේ. එදු මේ රජතුමා විශේෂෙන්ම කාශ්මීර ප්‍රදේශවල තමයි පාලනය ගෙන යන වයමදික ඉන්දයාාවේ මෙතුමා මහයාන බුදුදහාම බිහිවෙන් අවශ්‍ය කරන කාලවපසරිය තුළ ඒ විශාල ශාසනික ප්‍රබෝධයක් ඇතිකරපු පාලක්කේ මෙතුවා ක්‍රෂාණවංශික පාලකේ මේ කනිෂ්ක රජු තමයි හතනය ධර්ම සංගය තම සරවාස්ථවාද ධර්ම සංගයි සර්වාස්ථවාද බෞ්ධ සම්ප්‍රදායදන හඳුන් සර්වාස්වාද සම්ප්‍රදායේ තමයි පස්සෙ කාලේ මේ විශේෂෙන් මහයානය දක්වා ලවඩුවන්නේ මේ තේරවාදයටම අතිව ගොන්නු සම්ප්‍රදාය මෙහි ඇසුරෙන් සර්ම සංගායනාව පවත්වනවා එතුමා විසින් ඒ පවත්වන ධර්ම සංගායනාව විශේෂෙන්ම ශාසනික මෙහයට ප්‍රානශයෙන් බලපන්නත තුමාකර බැදගත් කාරණයක් තමයි ිරෙ කුට බන විහාරය පවත්වපු හතරවෙනි ධර්ම සංක ඒත් එක එතුමා විභාෂා ග්‍රන්ථ විභාෂා කලකයන් අපි පාලීන් හඳුන්වන අට්ට කතා ඇටුවාගල සිංහකය අට්ට කතා සම්පාදනයක විභාෂා ක්‍රන්ථ මහා විභාෂා දීවශයෙන් ප්‍රධාන විභාෂා කීපය එතුමා නිර්මාණය කරන එතුමක් යනුග්‍රහ ලැබෙනවා එතුරම විභාෂා නිර්මාණය විභාෂා ලියලව සන්රක්ෂණය එතුමා දාගැබ්ල තැන්පත් කර කියලකින ශෛලමි මංජ සය තුළ දේකන සන්රක්ෂණය එ විභාෂා ලිබීමත් ඒවා ව්‍යාප්ත කිරීමත් එත් එකම සන්රක්ෂණය කියන ප්‍රධාන කාරණාත්තුන තුයි කාලේ සිද්ධ වෙන. එතුර ධර්මය ආරක්ෂා කරන්න ධර්මය සංරක්ෂණය කරන්න විශාල මෙහයා කනිෂ් කරජුගෙන් සිදුවන බව පිටපේ. මෙන්න මේ කාරුණු මකඩ එකතු කරගන්නටෝ එ මහායානී ව්‍යාප්තිය බොයිසොත්ත සංකල්පය පිබඳ අදහස් මේ යුගයේ වේගෙන් ව්‍යාප්ත වෙන. එතර උතුරු බුදු දහම් අපේ එක උතුර බුදු දහම් වෙන් බෞදධ සම්ප්‍රදායේ අපි බෞද්ධ සම්ප්‍රධයන් දෙකක් හඳුනාගන්නවා එකක් උතුරු බුදු සමය නිත එක දකුණු බුදු සමයක මේ සංකල්ප දෙකක් එද උතුරු බුදු ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ මුතුරට ්‍යා්තවෙන්නේ මධ්‍යාසියා හස්සේ චීනය ආදී ප්‍රදේශ ඔස්සේ වැටින බුදු ද එ උතුරු බුදුදහම භ්‍යාප්තියට විශාල මෙහයක් සිදුකරන රජ්ජුරුව තමයි කනිෂ්ක රජ දකුණු බුදු ද හම කියල කියන්නේ අශෝක අධරාජ්‍යාතමයේ සඳහා ප්‍රධාන අනුග්‍රහ දක් වන්නේ එතුමාගේ අනුග්‍රහයින් තුන්ලින් ධර්ම සංගාන ඳලා පහලට ඉන්දියාවෙන් පහලට ව්‍යාපතන බුදුද. එ විශෂ ලංකාව බුරුම තායිලන්තතාද ප්‍රදේශ අගිධගාන්සියාස්තික ප්‍රදශවලට ව්‍යාප්තුවය. මෙන්න මේ තොරතුරු අපි ජදදාගන්ට ඕනු ඇතකට උතුරබුදු දහම භ්‍යාප්ත කිරීම සඳහා ප්‍රධාන මෙහයක් රන රජුරුව තමයි කවුද කානිෂ්ක රජතු තර මෙන්න මේ අදහස තු බද්හාව සබන්ධ දහස පිළ ගන්ට පුළුවන් කමලැ. එද මෙන්න මේ තොරතුරු අප පාවිච්චි කරන්න පුළුවන් කමතියදො කනිෂ්ක රජු විසින් සිදු කරන ලද ශාසනික මෙහය යිතිහාක සාධක ඇසුර ැගීම ලක්රණ කිව්හම මේ පිළිබඳව දුවල පුතාාලටමි කනිෂ්ක රජුරුව කරපු ශාසනික මෙහ මොන වගේ ද කියක පිළිබඳව තොරොතුරුව එකතු කිරීම තමයි වැදගත්බෙන් එහිදී ප්‍රධාන වශයෙන්ම එතුමා බෞද්ධෙකුවා ආකාරය අපි හඳුන ගණ්ඩ පුළුවන් සර්වාස්ථවාද මූලාශල තමයි ඇතුමාගෙන තිබෙන් සර්වාස්ථවාද පොත පතෙහි කොයි විදි තුමා විශ්චර කරල තියෙන් එතුමා කරපු ශාසනික මෙහහොයි වගේද කියන පිළිබඳව තොරොතුරු ොඩු කරන්න පුළුවන්කම ලැබේ. එහමන මේ වගේ ප්‍රශ්නයක පිතුර ලියන කොට ඒ අපසරය පිළිබඳව අවබෝධයක් අපි දුවල පුතාලට තිබෙන්ට ඕ හොඳයි අපි යමු හත්වෙෙන ප්‍රශ්නයෙන් හතේ එක තේරවාද බුදුසමී සුරක්ෂිතතාව පින්ස මහාවිහාරීය භික්ෂූන් විසින් සිදුකරලාද මෙහෙවර විස්තරක දෙවෙනි කොටස මියන්මාරයට බුදුසමය හඳුන්වාදීමේ ඓතිහාසික පසුවිිම කෙටියෙන් ගෙනහැර දක්වා. එරට ජනජීවිතය බුදුදහමයෙන් පෝෂණය ආකාරය පැදිලික එ මේ ප්‍රශ්න කොටස් දෙකයි එකක් ලාංකයේ බුදු සමයට අදාළවත් දෙවන කොටස ගුරුම බුදුසමයට අදාළවත් ඔබම විමසලා තිබේ. හතේක තේරවාද බුදුසමී සුරක්ෂතාවේ පිණිස. මහාවිහාරීය භික්ෂූන් වහන්සේ භික්ෂූන් විසින් සිදුකරල ද මෙහෙවර විස්තර කර. දැන්. මහාවිහාරය කල කියන්නේ නැත මහාවිහාර භික්‍ෂූන් කෙල කියන්නේ අනබ්‍රාධපුර යුගයේ මහින්ද මහරහතන් වහන්සේක මහිදු මහරහතාන් වහන්සේගේ වැඩම කිරීම සමග අනප්‍රාධපුරයේ මහාමේග වනය කේන්ද්‍ර කර ගැනමින් ගොඩනගෙන විහාර සම්ප්‍රදායි. එය මහාවිහාර භික්‍ෂු පරම්පරාව. එදමනි මහාවිහාරයක් එක්ක අරිට්‍ය හාමුදුරුවන්ගේ ආරම්භ වන මහාවිහාර භික්ෂු පරපුර අපේ රටේ තේරවාද බුදුදහාම ආරක්‍ෂා කරන්න විශාල මෙහයක යෙද. ඒ කාරණ මොනවාද කියන එකයි මෙදී ගෙනාර දක්වන්ටෝට. එ බෞද්ධ ශ්‍රීලාංකි බුද් ශසන ඉතිහාසේට අදාළ තොරතුරු තමයි අපි මෙහිදී ප්‍රධාන වශයෙන්ම ගොලු කරන්නට යෙදේ. චරදු පුතේ මෙ තේරවාද බුදුස් වහාමේ සුරක්ෂිත තාවය පිණිස. මහාවිහාරිය භිෂුන් වහන්සේලා මොනවගේ මෙහේවරක්ද කරේ කියන එක අපි අනාවරණය කරගන්ටෝ. අපි දන්නවා කස්තුප වර්ෂ පලවන සීපස වගේ වෙන කොට ලංකාවේ ඇති වෙනවා බැමිනිතියා සායක කියලා ඔවරුත් දොළහක නියන් සාක්තිය. මේ සිද්ධ වෙන්නේ වට්ටගාමිණී අභය රාජ්‍ය සමයැන බලගම්බා රාජ්‍ය සක්. මෙ වලගම්බාරජුරුවන්ගේ කාලයේ සිදුවන මේ සමාජයේ නැත ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සිදුවන සමාජ අස්ථාවරතා නිසා සම්බුද්ධ ශාස්සනයට විවිධ ගැටලු අරබුදකාරී තත්ත්වලට මුහුණ දෙන්න සිද්දුවෙන්. මෙන්න මේ ගැටලු අරබුද වලින්. ඒ සමාජය තුළ මේ තේරවාද බුදු දහමේ සුරක්ෂිදතාවයට නැත එහි පැවැත්මට විවිධ අභිියෝග එල්ල වුණ. මොකද? ලගම්බා රජුරුවන්ගේ කාලේ එතුමා රාජාත්වයට පත් වෙලා මාස පහක්වත් කැඩිකාලයක් යනකොට අර්බුදු තුනක් ඇතික එකක් තමයි රුහුණේ තිීය කියලා බ්‍රහ්මණය ීය ය බ් එනම තිීය තිය කියන බ්‍රාහ්මණයා කැරැල්ලක් ඇතික රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සඳහා ඒත් එක්කම මහතිත්ත වරායට මේ වෙනකොට මහතිත්තවරායි ඔස්සේ දකුණ ඉන්දියාවෙන් ආක්‍රමණයක් එල්ල වෙනවා පුලස්ත බාහිය පනේමාර පිළියමාර දහටිය කියන පංචද්‍රවිට එකි සද්‍ර විට කියලා කියවා හදනෙක් ෙනන දුජනායකින් මේ හදදෙනගින් පස් දෙනෙ ලංකාරාජ්‍ය පාලනය කරන අවුරුද්දා හතරකුත් මාස හතා අවුරුදු දාහතරයි මාස හතා වගේ කා යතු මේ වගේ දිර්කාලයක් ලංකාව ද්‍රවිඩ දකුණ ඉන්දිය පාලන අතය තමයි පවතින්නේ මෙන්න මේ කාලයේ තුළ දොලොස් අවුරුදු නියන් සාගතයකුත් ඇතිබේ අර්බුද නිසා මහාවිහාරය විිෂුන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත වුණ දානමාන නොලබීගිය විශේෂ සිතුරු පව්වත් අතුනේ මහාවිහාර සඟ පරපුරට සිතුු පවවාදී විහාරවල විශාල වශෙන් මහරහතන් වහන්සේලා පිරුවම් පානට යෙතුුණ එධනමාන හිඳබීමත් එක්ක විශාල අරබුදත් එක්ක අපේ රටේ වැඩිහිටපු මහාවිහාර වංශිකත් මහතරුන් වහන්සේලා පරතර වැඩිය පරතර කියල කියන්නේ දකුණ ඉන්දියාව දකුණ ඉන්දියාවේ මේ මෙෙනකොට බුද්ධ ශාසනය යම්මට්ටමක බබලමින් තිබුණු යුග මහා විහාරයේ වැඩිට මේ හාමුදුරුවරු ධනමාන නොලැබියයාමත් මේ ආර්ථික වශයෙන් දේශපාන වශයෙන් අස්ථාවර භාවයක් නිසා. ඒ පරතර වැඩියේ ජීවිතාරක්ෂාවට වඩා තේරවාද බුදුදාමේ සුරක්ෂතාව වෙනුවි. මොකද හේතුව මේ දක්වා තේරවාද ත්‍රිපිටකය. විනය සූත්‍ර අභිධම්ම කියනම තුම්පිටකය, වාචෝත් ගත මතකයින් භානක පරම්පරාන් බානක පරපුර වලන්. බානක පරම්පර. අපි දන්නවා ප්‍රථම ධර්ම සංගායනා අවස්ථා විදී, මහාකාශෝ මහරහතන් වහන්සේ මේ ධර්මය සාවිනය පවත්වාගනීම පිණිස භානක පරම්පරාභික ඇ සූත්‍ර පිටක ගත්තොත් දීගනිකාය කටපාඩමේ තිබුණු අය දීග බාන දි හැති. මජිම නිකාය කටපාඩමින් තිබුණ මජ්ජිම බානක සයුත නිකාය කට පාඩමිදව සංයුත්ත භාන ුත්ත්‍රණනිකය කටපාඩමිති ව අගුත්ත්‍ර භානක. එත් එක්කම කුදග නිකායි. දත්වොත් කුදනිකාය ගන්ත. ජාත කටපාඩමිති වන ජාතක බානක. දමපදය කටපාඩ දම් දම පද බාන. ආදී විදියට විවිධ භානක පරම්පරා ගොටෙන්. එ භානක පරම්පරා මගින් කටපාඩම පවත්වාගෙනපු තේරවාද ත්‍රිපිටකය, ලංකාවේ වළගම්බාරාජ්‍ය සමියය වෙනකොට මේ උදාවෙලා තිබුණු විවිධ ගැටලුත් එක්ක ඒ බානක පරම්පරාවල භිෂුන් වහන්සේලා අපවත් වන්න පටංග. ඒ අපවත්වීම සමඟ ඒ ග්‍රන්ථවල චිරපැවැත්මට හානි සිද්දෝ. මොකද කටපාඩමින් පවත්වාගෙනපු යම් ග්‍රන්ථ සමහර අවස්ථාවල හාමුදුරු කීප නමක් පමණඒ ග්‍රන්තය කටපාඩමි තිබ විදවේශෙන් විශේෂම් කපුදගනිකායේ නිදේශ පාලි වගේ ගන්ත හාමුදුරු කීප නමක් යටත පමණයි තිබුණ එතටඒ හාමුදුරු අපවත් වනොත්ඒ ග්‍රන්ථ සඳහටම අපේ ශාසනක ලෝකයෙන් අුරු දහගට තිබුණා එට ඒ සුරක්ෂිතාව ඇති කිරීම පිණිස මේවා නිතරම වනපොත් කිරීම භාෂෝද ගත කිරීම වැදගත්ව පදනම් කරගෙන අපේ මහතරුන් වහන් සියලමි දුෂ්කර අවස්ථාවේ මේ ධර්මය ආරක්ෂා කරන්න තමයි පරතර වැඩි ජීවිත ආරක්ෂාව වඋනොත් තමයි ඒ ධර්ම ආරක්ෂාව ව මුදමෝ ග්‍රන්ථ විර ලියලනමි තිබුණ නේද එතකොට ඒ ජීවිතා ආරක්ෂාව වගේම මේ ධර්මාරක්ෂාව සඳහා පරතර වැඩම කරලා තා මසීරු අවස්ථාවල් අපි දන කරකොල පවානු භව කරමින් ඉතාම දුෂ්කවිද මහාවිහාර භිෂු පරම්පරාව මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය ආරක්ෂා කර. එලෙස්ස ආරක්ෂා කරපු මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය මේ සංගායනා කරනවා මේ සාගතීවර වෙලා මාතෙල අලු විහාරය සංගායනා කර විතර අතරවිින් ඉන්න ඒ සංගායනා කරපු ධර්මය විනය අභිධර්ම කියන මේ කාරණ ග්‍රන්ථගත කර ත්‍රිපිට ගන්තාරඩ කළා එහිදී ශ්‍රිපිට එක පමණක් හන්නොව මිදුු මහරාතන් වහන්සේ විසින්ඒ සම්ප්‍රදායක් ඉදිරි ගොන්නගපු අට්ටකතා සම්ප්‍රදායි එය ප්‍රධාන වශන්තය සිංහල පසි අපිවැරක හෙලටක් කෙලට හට සිංහලටුවක් මහාට්ටකතා පච්චරයාත්ට කතා කුරුන්ද අට්ටකතා ආදීවිදිහට තිබුණු අට්ටතා. එත මෙන්නම අටුවා පොත්තුල ලිව් එතකට සිංහල අටුාවත් පාලිත්‍රිපිටකෑ කියන මෙන්නම කාරණ ගන්තාාරූඩ කිරීම මහාවිහාරීය භිශ්ෂු පරම්පරාවෙන් සිදුහු විශාල මෙහ. එය බලපෑවෙ කුමකටද තේරවාද බුදුසමී සුරක්ෂිත තා. එදායි ලියපු ත්‍රිපිටකය නොතිබුණන එදා ග්‍රන්ථරූඩ නොකලානම් එ අභහාාවට අඩ ති. එදි ගන්තාරූඩ කරපු නිසා තමයි, අද ලක්දව පමණක් නොවේ. බුරුමය කාම්බෝජය, ලවසය, තායිලන්තය වටනම් ආදී. රටවලට මේ තේරවාද බුදු දහම ්‍යාප්ත වුන්. ඒ රටවල තියෙන සිිපිටකේ දැ චට්ට සංගායනාවදී බුරුමය සංගායනා කනය ත්‍රිපිටකේ. එදා මහාවිහාර භික්ෂු පරාම්පරාව විසින් සන්රක්ෂණය කරලද ්‍රපිටක ගලන්තාරඩ කරලද ත්‍රිපිට. ඉතර බලන්න බුරුන් වගේ රටවලටත් ඒ ත්‍රිපිටක ගිය අපේ රටේ එතකොට තේරවාද බුදුස්සමී සුරක්ෂතාවයට එය ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතුුණ කොයි ආකාරයට ද චීනකයි උබ පෙන්වාදෙන්ට ඕනමෙන්. අනරවාාධපුර යුගයේදී මහාවිහාර භිෂු පරම්පරාව විශේෂයම තේරවාදී සුරක්ෂුත්තා කටයුතු කරපු පරම්ප. ඒත් එක්කම තේරවාද සම්ප්‍රදාය මත්‍රය ගොඩනගන්න මහාවිහාර අධ්‍යාපනයතනය තුළින් පිස්තුවශ පස්සන සේවස වගේ වෙනකොට පාලි අටුවාකරන් පාලි භාෂාමය, අට්ට කතා රචනයට අවස්ථවදාව මොකද මේ වෙනකොට තේරවාද බුදුදහම් ව්‍යාප්වෙලා තිබුණු වෙනත් බෞද්රාජ්‍ය විෂ දකුණු ඉන්දයා වගේ ප්‍රදශවල පවා ඒ අටුාව තිබුණෙ නෑ ඒ අටුාව තිබුණේ මහාවිහාරය තුළ ඒ මිඳු මහරාතන් වහන්සේ විසින් ගොඩනගල්ලද හෙළටවා සම්ප්‍රදාය තිබුණු මහාවිහාරය සතු ්‍රපිට ධර්රම එලිහෙළිර ජටුුවාව කියන්නේ රැපුදහරණයක් ගත්තෝ දම්සක් පැවතුම් සූත්‍රය ඒ ත්‍රිපිට කේති වෙන සූත්‍රය එහි තිබෙනවා ජාතිපි දුක්කා කියවචය ජාතිපි දුක්කා කියයන්නේ කුමක්ද කියන එක විවරණය කරන්නේ අට්ට කතාව තු දැහිම තියෙන අත්ත කියල මතානු යෝගෝ කුමක් දත්ත කියල මතානු යෝගයේ කියල කියන්නේ කියෙන එක විවරණය කරනවා පැහැදිලි කරනවා අටුාවතු.ඒ ත්‍රිපිටක ධර්ම අධ්‍යනයට බුද දේශනාව විවරණය කරගන්න අටු ප්‍රධාන මෙහයා ඉටු කර. එතකට මින්නමී අටුවා සම්ප්‍රදාය බැදගත් වනා ධර්මාවබෝධිට. ඒ අනුව, බුදගෝස අටවාචාරීන් වහන්සේගේ ප්‍රධාන. ධම්ම පාල බුදධත්තාදී බිවිධ තවත් අටවාචාරීන් වහන්සේලා වැඩ ඉන්නවා.ඒ අතර ප්‍රමුඛ අටුවාචාරීන් වහන්සේ තමයි බුද්ධගෝස අටවාාරෙන් වන්ස. බුදගෝස අටවාචාරීන් වහන්සේගේ මලිකත්වෙන් පාලි අටුවා ජන්ත සම්පාදනය වුණ එහිදී මහාට්ට කතා පච්චර අට්ට කතා කුරුන්දි අට්ට කතා අඳකට්ට කතා ආදි බිවිධ හෙලටුවා මූලාශ්‍රෙක් කර ගනිමින් පාලි අටුවා ලියවෙන එ අනුව තුම් පිටකේ විනිය පිටකේට සවන්ත පාසාදික අටවාාව සූත්‍ර පිට කිසු මංගල විලාසෙනී පපංච සූදනී මනෝරත පූරණී ආදිිවි. ිදරම් පිටකට අත සාලනී ආදිිවිදියට ගන්ත රචචනාවෙන්. මෙන්න මේ වි රචනාවන අටුවා සම්ප්‍රදාය තුළ අටුවා නිසා තේරවාද මහාවිහාර සම්ප්‍රදාය විසින් මේ තේරවාද බුදු දහම ආරක්ෂා කරන්න විශාල මෙයක්ග කාරණ දෙකා. පළමි කාරණය මාත්‍රයා අලු විහාර සංගායනා විශාල මෙහයක් වුණා මහා විහාර සම්ප්‍රදාය භිෂන් වහන්සේලා අනුගමනය දෙවෙනි අට්ටකතා කරණය මහාවිහාරය එබෙන මේ කරුම්මටටු කරන්ට ඕ එත් එකම විවිධ බෞද්ධ සම්ප්‍රදායන්ගෙන් ගොඩනැගුණු මති මතාන්තර මහාවිහාර තේරවාද සම්ප්‍රදාය සහ මිශ්‍ර නොවීම ඉරදිය ඒ සඳ හොඳ මුදහරණයක් තමයි තේරවාද මත ස්පුට වන පරිදි බුද්ධගෝ සටවචාරයෙන් වහන්සේ රචිත විශුද්ධි මග්ග විසුද්ධ මගග කියන ග්‍රන්ති තේරවාද මහාවිහාර මතය ස්කපුට වන ගන්තය තමයි විසුද්ධිමක්. එ විසුද්ධි මග කියන ග්‍රන්ථය තුළින් තේරවාද මතය කුමක් තේරවාද අන්‍යතාව කුමක් කියන එක මතු කරලා පෙන්වාදේලා තිබේ. එේ විුද්ි මග කියන ග්‍රන්ථය විශේෂෙන්ම බැදගත් අපි දල පුතාල මතක තබා ගතයුතු විශේෂදඇදි විසුද්ි මග කියනක දපුති ලිවෙත් අර අපි ආරම්භක පාඩ පටන්ගන්න කොටම පි කිව්වාන සංයුත්ත නිකාය දවතා සයුත් හිරයි මතක් කරා අන්තෝජටා බහිජටා ජටායි ජටිතා පජා තන්තන්ගෝතම පුච්චාමී සෝයිීම විජටේ ජටකිම දෙවියෙක් හන ප්‍රශ්නයට බුදහන් දෙන පිළිතුර සීලේ පතිට්ටහය නරෝ සප්ඥෝ චිත්තම් ප්ඥංච භාවයක් ආතාපි නිපකෝභික්කෝ සොයිම විජටේ යටට මෙනව ගාතාව රදනම් කරගෙන තමයි මේ විසුද්ධි මග්ග කියන පොත ලියන්නේ බුද්ධගෝස අටුවාචාරීන් වහන්සේ එතට එහි සීල සමාධි ප්‍රඥ මේ පඥාභම නිදේස කියන හිතා වැදගත් විසුදධ මාර්ග බෙන බෙන්ද මේගන්තය සම්පාදනයෙන් යන මේ තොරතුරු ඔබ මෙහිදී විශේෂයෙන්ම භාවිත කරන්නට ඕන වෙන් එතකොට මහාවිහාරයට එල්ලවෙඩ තිබුණු බිවිධ අදරවාදී අදහස් මතනය කළ මේ විසුද්ධිමක්ග කියන ග්‍රන්ථය තුළි මහාවිහාර මතය කුමක්ද කියන එක බිවරණය කළ එතු ඒ සඳහම් බේගකිරිකයෙන් විසින් ලව්වා විමුක්ති මගග කිය පොත විසුද්ධි මං්ග විමුක්ති මක් විමුතිම සම්ප්‍රදායන් දෙක විවරණය කරත ඒදරට විසුද් මග කියන ගන්තයත් විමුක්ති මගන ගන්ථය ි සංසන බලට පුුව ඉතර පේනවා මහාවිහාර මති ඉස්කපුට කරන්න මතු කරන්න ගත්තු වෙහෙස. එත් එක්කම අභේගෙරි ජේතවානික සාගලික සම්ප්‍රදාය ධමරුචික සම්ප්‍රදාය ආදී සම්ප්‍රදායන්ගින් එල්ලවෙෙන තිබුණු අභියෝග මතනය කළ ඒ මතවාද කණ්ඩනය කලා මේ තේරවාද සඟ පරපු තුරු මෙන්න මේ වගේ තොරතුරු අපි දුවල පුතාලට මේ ප්‍රශ්නය සඳහා, භාවිත කරන්න පුළ මේ පමණක් නොවේ ඔබට විධ ොරතුරු භාවිතකරම ප්‍රධාන වශය මෙන්න මටික තියෙන්ට විශේෂෙන් ත්‍රිපිට ගන්තාාර ූඩිය පිළිබඳව අටුවාකරණය පිළිබඳවය මහාව විශේෂ බැදගත් ත.ඒ තවත් මීට පරිබාහිර තුරතුරු මහාවංස ඒත් එක්කම සමන්ඳ පාසාධිකා වගේ මුූලාස්්‍රුබලින් අපි දුර පුතාලට එකතු කරගන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නකට පිළිතුරු ලිවීම සඳහා හොද අපි ඉරංග ප්‍රශ්නයට ප්‍රවේශවය හතේ දෙක හතේ දෙක මියන් මාරයට බුදු සමය හඳුන්වාදීමේ යිතිහාසික පසුබිම කෙටියෙන් ගෙනහැර දක් එරට ජන ජීවිතය බුදු දහමින් බුදු සමයෙන් පෝෂණි ආකාරය පැහැදික ද මේ ප්‍රශ්නය අපේ ගඩ දුළපුතාලා බියවන තැන මේ වගේ ප්‍රශ්න තෙරවාද වෙනත් රටවල් මහයයා රටවල් සම්බන්ධ ඔබේ දැනු අපි අවධි කරනවා විෂනිිර්දේශයේදී එකක් මියර්මාරය නැතම් බුරුමය කියල පිඳු රට අනෙත්්‍යක තයිලන්තේ මහයන් රටවල් විදිහෙට චීනයත් ඔබට ජපානයක් කිය රටවල් දෙක ලැබෙන් එතකොට මියන්මාරය තේරවාද බෞද්ධ රටක් විදිහටයයන් හඳුනාගන්නේ තරවාද බෞද්ධ රටක් වූ මියෙන්මාරය ප්‍රධාන වශශයෙන් එහි බුදු දහම ඉතාම සංවර්ධීත අවස්ථාවක් නියෝජනය කරන කොළොසන සියවස්ස අන්ුරුද්ධ රාජ සම්ට පෙර එරට බුදු දහම හඳුදම යිතිහාසික පසුබින් කොයි වගේ දෙ කියලා ගෙනහැර දක්වන්නට ඔ ඔන්න පළවෙනි කොටස ඉළඟට එරට ජනජීවිතය බුරුම ජනජීවිතය කොයි විදිහදිෙන බුදුදහමෙන් ට ලැබුණු පෝෂණය කොයි වගේදෙනෙක පෙන්වාදෙන්ට ඕු. බුරුමයට බුදුදහාම හඳුන්වාදීම පිළිබඳව මතවාද ගොඩක් තිබේ. දැ බුරුමයට බුදුදහාම ලැබෙන්නේ අපේ රටට බුදු්දහම ලැබෙන කාලේම. ඒ තමයි. අපේ විශේෂයෙන්ම සමන්තපාසාධිකා කියෙන බිනිාටුුවාවේ දක්වනවා. තුංගනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට මිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වඩිනො වගේ. සෝන සහ උත්තර කිය මහරහතන් වහන්සේලා දෙන. සෝන සහ උත්තර. කිරම මහරහතන් වහන්සේලා දෙනම වඩිනවා. ස්වර්ණ භූමී කෙන ප්‍රදේශොටද ස්වර්ණ ූ ස්වර්ණ භූමී කරෙන රත්තරම් කොළ. අග්නි ගාශයාතික භූිය තමයි හඳුන් වන්නේ තාම නික්්චිත මතයක් නෑය බුරුමේද තයිලන්තයේ ද කියන එක පිළිබඳව කෙසෙව්ුව සමස්ත අගනතිගාසියානු භූමිය තමයි හඳුන්වන්නේ ස්වර්ණ භූමි. ස්වර්ණ භූමියයට වැඩම කරන සොන්න සහ උත්තර කියන මහරහතන් වහන්සේලා මගින් බුරුමයට බුදුදහම හඳුන්මාද.ඒ අපිට බුදුදහම ලැබුණු කාලයම. හැබැයි ඊට පෙර එහි ජනස්ෘතිය තිබෙනවා හාමුදුරුව බුරුමයට වැඩම කරව බක් සේදගොන් වගේ ස්තූප තපස්වා බල්ලුක කියන වෙළඳ බෑන් විසින් එහි නිර්මාණය කළ බා විවිධ්‍රාබ් බෞද්ධ දහස් ඒ බුරුමය සම්බන්ධවත් තිබෙන ඒ අපේ ලංකායිඉතිහාසිත් ේවා කොහොමුණල් මෙහ ැමිලෙස ලැබුණු බුදු දහම දියුණනවවැේ අුදරජරන තර ර රතුර බලිය. බුරම ජනජීවිතය ගත්තො එය විෂයයා විශාල වශයෙන් බුදුදහම පෝෂණය ව ජනජීවිතය ඒ ප්‍රදහල් ලක්ෂණය තමයි බුරුම ජනතාව කුලබේදය වියුක්ත එ කුල බේද කියලකක් නෑ බැදගත්ම කාර ත බුරුම සමාජයේ කුලේ කියන එක සගන සාධකයක් නෙේ කුලයක්ක් නෑ බුද්ධහම ලැු ප්‍රධා අපේ රටේ තිබුණ වුණත් ඉන්දියාව ප්‍රධාන ශෙන්තිබුණා එ බුදු දහම තුළින් බදුහාුරු ගැන්ව කහොමද න නජ්‍යවස ලොෝති නජ්‍යාහෝත ප්‍රහක්මන කම්මනවස ොෝහෝතති කමන කෙන උපත මතනයේ පුද්ගලයාගේ සමාජය ස්තරායිනය තියරණය වෙන්නේ ක්‍රියාවමත් ඒ මෙන්න මේ කාරණය මනාව වැදගත් වුණා කුල බේදය නැති සමා ලැබුණේ බුදු දහම නිසා බුරුමේට කළ බේදය සලකන්නේ එත්ක බුරුව ජන සමාජය ප්‍රධහන වශයෙන්ම සරල ධනජීවිතය ගන්නගුණ සමාජය ක්‍රසි ආර්ථික ජනජීවිතය ධර්මික ජනජීවිතය එත් එකම එඇගේ ජීවිතය යම් කාලය තාවකාලික පැවිතක් පිරිමි පක්ෂ බුරුමේ පිරිමි පක්ෂ තාවකාලික පැවිත්ක් ජීවිතයේ යම් කාලයක් හෝ පැවිදිව සිටීම තමන්ගි ජීවිත විවහාය ආදි සධිස්ථානයන්ට සුදුස්සු කමක් විදිර සැලකු එතොරේ ජීවිතය යම්කාලයා විවහවෙලා හිටිහාම එ පුද්ගලයගේ ජීවිතයට ලැබෙන සංවරය හික්මීම නිසා එය බැදගත්තුත් ජන ජීවිතයේ යම් කාලයා විව සිට විශේෂෙන් වැදගත්වනාඒ සමාජයේ යහ පැවැත්මට එත් එකම් බුරුමේ ජනතාවට හොඳ පාලි සාහිත්‍ය පාලි අද්‍යනයට බුරුමි හරි ප්‍රබල පාලි සාහි හොඳ පලි සාහිත්‍යයක් ගොඩ නැගුණ පාලි අධ්‍යිනය මුතැනක් ලැබුණා පන්සල් අධ්‍යාපන පන්සලයේ පාස බුරුමේ ජනජීවිතයට වැදගත්තු පන්සලයේ තමයි මූලික අධ්‍යාපනය ලබාගත් පන්සල අධ්‍යාපන යතනයයක් බවට පත්වන අධ්‍යාපන ක්‍රේන් ද්‍රස්ථානයක් බවට පතර පන්සල වැදගත් මෙන්න මේ තොරොතුරු අප දලපුතාලට මෙමියන් මාරය ඇත බුරුමය කොයි විදිර බුද්ධහමය පෝෂණික කතා කරන්න පුළො අපි අද මේ ගැෙන කෙටින් කතාල් කරත් අපේ දලපුතාට වෙනමම මා විසින් මේ බුරුමයක් එත් එකම තායිලාන්තයා චීනයක් ජපානයක් කිය රටවල් පිළිබඳ වෙනම අධ්‍යනයක් ලබාද දෙනි බලාපොත්තු වෙනවා ඩපඩුකේශන් හරහා මොකද හේතුව බෞෂිෂ්ථාචාරය විශෂේ අපි දුව පුතාරට මේ ලෝක බෞද්ධ සංස්ෘකයට අදාළ දැනුම නිසිලෙස ලබාගන්න බොහත ඇංගලේ ලැබෙන්නේ නෑ. හොද මේ බුරුමය තායිලන්තය ආදී රටවල් පිළබඳ බෞද්ධ තොරොත්තුොරෝ. විශේෂෙන්ම ඉගැන්වීමේ හැකියාව සහය තොරතුරු ලබාගන්න තියෙන සිංහලෙන් මූලාස්ට හිංඟ බගක් තිබේ. මොකද මේ රටපිඳ බොහෝපතොරොතුර ලීවෙලා තිබෙන්නේ ඉංග්‍රිසි භාෂාවෙන් පොතපත මන්මාරය තයිලන්ත බුරුම චීනාදී රටවල් සම්බන්ධව ඒ සම්බන්ධව සිංහලෙන් තිබෙන පොතපත දු ලබයි ඒ තොරතුරු හිංඟ භාවයක් නිසා. ඒ පිළිබඳව අපි අධ්‍යනයක් අතිකා අපි දුරස් කරලා තිබෙන්නේ ඉතින් අසිරුතාව නිසා ඉ අපි අභියෝග බලට පෙදුවල පුතාට මුහුණ දෙන්න අවශ්‍යම ශක්ති ලබාදමින් මේ බුරුමය තායිලන්තය අද රටවල් පිළිබඳ වෙනමම අධ්‍යනයක් වෙන සකච්ඡා කරනව ඉදිරියේදී මේ රටවල් හතර වෙන මෙෙනම අරගෙන මේ රටල් හතර බුද්ධහම ලැබුණේ කොහොමද ඒ බුදු දහමී අප්තුරනය කොහොමද සඳ රාජනුග්‍රහය කොහොමද ලැබුණඒ ලැබුණ රජනුග්‍රහයින් බුද්ධමදී උන්නේේ කොයාකාරයටද අධ්‍යතනය අද ඒ රටේ තින ු සමාජයේ බුද්ධහමතක් කොහොමද ගැල පිළ තිබෙන මනි මේ පිළිබඳ අපි ඔබට සාකච්ඡා කරන්න බලාපොත්තු වෙන අපිත්තේ සම්බන්ධ වෙලා ඉන්න අපේ දලපුොදයිඉදිරියට ඔබේ යාළුවන්ට දැනුවත් කරන්න අපි ප්‍රසාකච්චා කරනවකිල් ඩප ඩියකේෂ අපිත්ත එකකට අපිට පිළඳව ඉතිගේයේදී අධධිනයක් කරන්න පුළුවන්කම ලැබේ අපි ඉදිරි ප්‍රශ්නි අටවෙනි ප්‍රශ්නය ශ්‍රීලාංකය ස්තූප නිර්මාණීදී භාරතීය ස්තූප කලාව. මූලික ආකෘතිය නවීකරණ ව ආකාරය උදාහරණ මගින් පැහැදිික හොන පළවෙනි ප්‍රශ් එහි දෙවන ප්‍රශ්නය? බෞද්ධ සාරධර්ම ජනවිඤ්ඥානයට සම්ප්‍රේෂණය කිරීම හිලා කෝට්ට යුගයේ සිංහල පද්්‍ය සාහිත්‍ය ප්‍ර්චකීන් විසින් ගන්නාලාද උත්සාහය ලොවැඩ සඟරා වැසුරින් ඇගීමට ලක්කා. හොඳ බලමී ප්‍රශ්නය පිරතුළි න කොමද කියලා. පලවෙනි ප්‍රශ්නය මද පල ප්‍රශ්නෙන් ශ්‍රීලාංකේ ස්තූප නිර්මාණයේදීම. භාරතිීය ස්තූප කලාවේ මූලිකාකෘතිය නවීකරණය වූ ආකාරය උදාහරණ මගින් පැහැදිලි කර අපි දන්නවා ස්තූපය කියන එක බුද්ධකාලය තුළම නිර්මාණය වන අන්ගැන් බුදු හාමුදුරු වැඩඉන්න කාලේම ස්තූප තිබුණ මේක ජෛනයන්ගේ ශ්‍රවාසන කියල තිබුණ තු ස්තූපකරණය හිි විශේෂයෙන්ම අප බෞද්ධ ස්තූප ශාරීරික චෛත්‍ය ගණයට තමයි අයත්තු චෛත්‍යයක් තියනවා ශාරීරික පාරිභෝගික උද්දේසි. එතකොට බුදු හාමුදුරුව දක්වල තිබෙනවා ම ප නිභාන සූතය තූපහර පුද්ගලින් හතර දෙින් තූපර පුතුද්ගලන චෛත්‍යයක් ඉදිකොට වන්දනාවට භාජනය කළයුතු පුද්ගලින් හතරින් බුදු පසේ බුදු මහරහත් චක්‍රවර්ති රච්චු. එතක බුදු පසේබුදු මත් චක්‍රවර්ති රජ්ජුරුව කියන වන්නම හතර දෙනාගේ ශරීරයේ කොටස් භෂමාවශේෂ තැන්පත්්‍රමිට ස්තූපය ගොඩ්නැගෙන්නේ. බුදු හන්දුු වැඩඉන්න කාලෙම මහරාතන් වහන්සේලාගේ මහරත් ත්‍රණින් වහන්සේලාගේ ස්තූප ඉදිකරෝබ බව බෞද්ධ සාහිත්‍ය දැ ඔ බුදු හාමුදුරට පෙරතමයි පිරුවම් පාන්නේ අග්‍රස්ශ්‍රාවකින් වහන්සේ සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ මොගල්ලාන මහරහතන් වහන්සේ සාරිපුත්ත මොගල්ලාන කියන දෙනම වහන්සේගේම ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ධාතු චෛත්‍යය ගොඩනැගෝ බව බෞද්ධ සාහිත්‍යයේ තිබ ඒත් එක්කම විශේෂෙන්ම අපි දන්නවා බුදුහාමුදුරෝ පිරුවම් පෑම සමඟ බුදුහාමුදුරන්ගේ දාතුන් වහන්සේල ආධාන පූජසයෙන් අනතුරුව කොටස් අටකට බෙද මේක ඒ ස්තූපල තැන්පත් කර. එද බෞද්ධ ස්තූප කලාව භාරතය ආරම්භ වෙලා එ ලංකාවට මහින්දාගමනය සමඟ ලැබෙන මහින්දාගමනය ආසන්නම සමයේ තමයි ලංකාවේ ඓතිහාසික පළවන ස්තූපය නිර්මාණය වෙන්න එතම අපි දන්නවා තූපාරාමද ද මිදු මහරහතන් වහන්සේගේ උපදේ සනුශාසනා පරිදි නිර්මාණය වන දාගම. තූපාරාම දාගැබර් නිර්මාණය තමයි ලංකා ඉතිහාසය ආරම්භකම ස්තූප කරණේ එමිනිම ස්තූප නිර්මාණයක් එක්ක භාරතී ස්තූප කලා මූලිකකෘතිය නවීකරණය වෙන බෞද්ධ ස්තූපයතයි බලපාන්නේ හැබේ නවීකරණය වෙන දැපි දන්නවා ලංකාව ස්තූපවල වාහල් කඩික ලක්ෂණයක් මේ වාහල්කරකින් ලක්ෂන භරති ස්තූපලෙන් ඉතින් ලංකි ස්තූපල අන්‍ය එතා නවීකරවු ලක්ෂ බර්තිස්පන භාරතය ස්තූපාතර ගත්ත සංචි වගේ ස්තූප මේ සාංචි වගේ චෛත්‍ය වල තියෙනවා බැට ඒ වැට ලංකාවින පිසවලු තුනක් ලංකාවෙ තිබේ සාංති ස්තූපය තොරණනක් තිබෙන තොරන ලංකි ස්තුපල නෑ ඉළඟට ජූපය නත චත්‍රාවලි නද එතන පස්ස කාල අපේ චාතර කොත් කැරැල්ල කියල අපි ගොන්නගැ නි එමන්න ම ොරතු ශ්‍රී ලාංකිී ස්තූපය නිර්මාණයේදී භාරති ස්තූප කලා බලපානවා ගරභයාදීත ප්‍රධහර ලක්ෂණ එත් එක්කම සුවී ලක්ෂණ ද වාර්කට ගැන සුී ලක්ෂණය සුවිශේෂී ලක්ෂණ අනන්්‍යතා ක්ෂණය ලංකාව චෛත්‍යවලට සුවිශේෂූ විෂදූ ලක්ෂයයට අමතර අපේ චෛත්‍යවල ඇත් පන්ති ඇවිල්ල තින දැ හතූපේම ඇත් පන්තියක්බෙන ප්‍රවේශ දහාර එත් එකම කොත් කැරැල් මිනි මේ වගේ ලක්ෂ දහතු ගහරභයි හැඩේ බුබුලාකාර ධාන්‍යකාර ආද හැඩ තුමන්න මේ ගණ්ටාකාර හැද තලමිනි මේ දේවලුත් අපිට එතතු කරගන්න පුළුවන්කම ලැබේ. එමන දුයප අපි ඉදිරි ප්‍රශ්නත් එක්ක හමුවම කෙටි විවේක කාලයක් ලබාගෙන්. උසස් පෙළට හා පහස්ශ්‍රේණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හර හා නොමිලේම ගෙනන සජීවී පන්තිමාලාව. දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහ දක්වා. සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා, සංයුක්ත ගනිිතය දුෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, තරක ශාස්්‍රය එ මික්ඩාට් ගුරුතුමන් සවස තුනේ සිට පහදක්වා ශිෂ්‍යත්ව වැඩසටහන මංජුල මහෙන්ද්‍ර ගුරතුමන්. අඟහරුවාද උදෑසන හතේ සිට දහය දක්වා, ෞද්ධ ශිෂ්ඨාචාරය රත්මලානයේ රථන සිරහිමි බෑගන්තලේ ධම්මරතන හිමේ උදෑසන දහයයි දිහේ සිට එකයි තිහෙ දක්වා සං්‍යවේදනය හා මාධ්‍යත්්‍යනය අසේල බණ්ඩාරණයක ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ව්‍යාපාරද්‍යනය සුපුන් විධානගමගේ ගුරතුමන් බධතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරනය සේනක විල්ලදර ගමගේ ගුරතුමාන් උදෑසන දහයයි දිහේසිට එකයි තිය දක්වා සිංහල ශානක කිරින් දෙනය ගුරතුමන් සවස දෙකේ සිට පහ දක්වා තාක්ෂණවේදය සඳහාවිද්‍යාව ප්‍රීප් එස් දිසානායක ගුරතුමන් බ්‍රහස්පතිදා උදෑසන හතය සිට දහය දක්වා ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන් උදෑසන දහයයි දිහේසිට එකයි තිය දක්වා කෘෂිකර්මවිද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරුතුමාන් සවස දෙකේ සිට පහදක්වා, ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීීමමාල් හෙට්්‍යාරච්චි ගුරතුමන් සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා දේශපාලන විද්‍යාව මිරෝෂණන් ැඩිගමුව ගුරුතුමන්. උදැසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා භූගෝල විද්‍යාව සම්පත් අල්දනිය ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩිගුරතුමන්, සෙන සුරාදා, උදෑසන හතේ සිට දහය දක්වා තොළතුරුහාහ සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරතුමන් උදෑසන දහයයි තිහේසිට එකයිතිය දක්වා බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමන් ඉරිදා උදෑසන හතේසිට දහය දක්වා රසායන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරතුමන්. දසන දහयाයි තියේ සිට එකයි තිය දක්වා सामाननिंग ग्रीසි RRA ජयवर्ධනගुරතුमाන් सවස දෙේ සිට පහ दක්වා जीवविद්‍යාව सुනंद කරणාරත්නගुරතුमाන් උසස් පෙළ හා शिෂ්‍ය विभाह केचाय करන්න है YouTube लाइवතාक्ෂණसी अदම डीDPी एड्युकेशन YouTube නාलिකාවට පිරිසන Playस्टोएस्ट हा हुआවි ඇගरी හරහා डीDPी एडुकेशन ඇप එක डाउनलोड करරගන්න है ඒ වගේ ටෙලිග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම ඩDP එඩියකේෂන් මල ටෙලිග්‍රෑම් ගුප් එකට නොමිලේ සම්බන්්ධ වන්න. සර සවිස්සහිනය වෙනුවෙන් වෙහෙසෙන මතු දිනක රටදිනවන බුද්ධි බලකාය වෙනුවෙන්ම ලංකාවේ ලොකුම ඔන් Onlineයින් පාසලෙන් ලංකාවේ ප්‍රවීනතම ගුරුවරුන් සමඟ. අපස උසස් පෙළපාඩම්. අපි කිව්වවා ඒ සීමමාාකාරී ගර්ෂණ බලය යම් පුෘෂ්ට එකකක් අතර ඒ පුෘෂ්ටක තෙරපී ඇති ප්‍රමාණයට තන් ඒ පුෂ් අතර අභිම්භපතික්‍රාට අනුවෝම සමානු කතිකය සාමාන්‍ය පෙලදී පෙදරුවමන් එකක් ඉගෙනගත් එඒ දුයි මාන තලයේ ගැත. වා දෝට පි කියෙනවා එහි අග හතරයි කියලා එ ඔවුොලෝ ප්‍රධාන වශ්‍යයෙන් මුළුව රදාගන්න ඕන කාරණාව තමයි මේ කිසියම් තැනක සීමාව තියෙන්න නම් එක බමස් සීමාව අගේයි එක දපුුණස් සීමාව අගේයි අගයන් දෙකළ මයි පැහැදිලිවෝම පැහැදිලියම එක මගේට යන් දවසාකත ක්‍රියාවහදි ලන එකමි පලවිනික් කතා කර නව්‍යතා සම්පදිනයගෙන මෙවට ගැහැනු පිරිමි බේදයක් නෑ ලොකු කුඩා බේදයක් නෑ වයස බලපාරන තැන් ඔය ඉටිපන්දම ගාව තියෙන වාතාංශිදීම ලද පුව රත්වෙනවා තුා රතියාග ගත්ක්්‍රය දියුණ වාතනසුව පපුතුතිීන් දහින් පංගු හක්විර දරුණය ගුොල දන්නේ සාගර වලින් ජලයෙන් බැහල්තීන් ප්‍රධාන වශයෙන් සාදර හා මුහුතු වල තියනවා දරුණේ ජලයි ජකනවල විචාල්ලය සන්නජතා ගැන හිවත් ැරස්රි වංගුව කියනකොට වංගු ඇතුල් පැත්ත බාතයි වංගුවය පිට පැත්ත උසයිබියිහකම තැපතේ අපි කලින් කතා කරා දත්ත චක්්‍රයද තුක් ඒ ප්‍රසාරනතාවසාහ රක ප්‍රසාරන කිය කොෙන් පස් ශේෂ්‍ර බල ප්‍රසාර ඒ උපපදිுள்ளටது எங்க උපදිள் போனද අල සක්ති අතිර්චද ඉල්ල ෙඩිය දම මොත්ති න නායගතතියගේ මුදල්ල නම් සිදධ වෙන ලපයන්ග මකක්ද මුදල් කියන ත්කම වැඩි වෙනවාඒවගේ නාගතිකන වත්කම අඩ ඔබගේ සංකල්ප ගොඩනැගුවට පස්සේ මේ ගැටලුවට අත් ීරණ ෙන්ඩ පුළුවන් නැත අපා ා බලපුවා හම ට ගාන හදන්න බෑ. මම ඔබට දත්ත වර්ග ගැන කියලද න්නා සහ මේක්සෙල් වර්ක්ෂිට්ි ඇතුළ හැසරෙන ආකාර කහිපයක් කිය අේද අයනා කටශක්ති කල තංගවුල කාරණ කලල් ඔොඩ කරි උකට ගොඩක්යි සූත්‍රය රියෙනවා උපරිම මිල විම සමතුලිතමිල වැඩි කිරීම සමතුලද ප්‍රමාණයේ බෙදීම දෙක හැකතු අපි ඉස්සරලමයම් පරිසරයක ස්භාවිකෝ හමුවුණ ශාක සත්තු අයින් කරලා අපි ඕන අපි ඕන සත්ව ඇතික එහෙම ගිහාම කිසියම් ආකාරයක පරිසරයත්යේ ගැටීමක්්‍රති. පIP වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදුෘ කුට්ටිය තියෙනවා මොුණ වගේ පැතිබිම්බාද පේන කියලා දැන් ගොඩක් දුරල සමපාත වෙලා තියෙනෙ දෙපසට චරිත කරමින් බලනවා. තාපශක්්‍රය මකින් දැන්විඳෙන කඩදාශීය දිනි ගත්ත පුකාල ක්සා. එවට මිනිමයිස් රයිී ගබලො සදමෝිය මයිතන් බල රු කාර ත ඔන්න හමාලේ එනකොට බලන තලබම්බරට මොකදරෙල්න්න කියලා. හරිටම අවධකෝනය ආවම කූුණා්‍යන්තර පරාවාතනය පටන්ගන්නම කිරණය මේ මූනතේ අඩුමකෝනය එනවා කිය කියන්නේ. මෙන්න මේ යටමූනතේ ඇතට මතමයින් එමනව තර අපින කොටස් හතලස් හයක් එකන දසම හතරයි හයයි සිරස් නලේ හර ඉහලක පැමිණෙනවා. බලාන්න දැන් දරුවන්ට පේනවා. අර බටේ ජලමට්ටම වේගෙන් ඉහල යන අවස්ථාවක්. ක්‍රෑම් තුන්සියට වඩා මදක් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. Look you can see solutions milk color. Right, different, different sizes. And here I have three beakers uh, with water with different colors. ොඳයි දපුතේ අපි දළපුතා එකතුවෙන්නේ ඩපිය ඩුකශන් අපේ ඔන්ලයින් පාසලේ බෞසිිෂ්්‍රාචාරය විෂය සජීවී පුනරික්ෂණ පන්තිමාලාවේ අද අපි සාකච්ඡා කරමින් සිටියේ විභාග ප්‍රශ්නපත්ත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න පිළිබක් එහි අටවැනි ප්‍රශ්නයේ දෙවන කොටස අවසාන ප්‍රෂ් බෞද්ධ සාරධර්ම ජනවිඤ්ඥානයට සම්ප්‍රේෂණය කිරීම හිලා කෝට්ටි යුගයේ සිංහල පද්්‍ය සාහිත්‍ය රචකයන් විසින් ගන්නා ලද උත්සාහය ලොවැඩ සඟරාව ඇසුරෙන් ඇගයීමට ලක්කර බෞද්ධ සාරධර්ම ජනවිඤ්ඥානයට සම්ප්‍රේෂන් මෙන මේකයි පස්තුති කෝට්ට යුග පද් සාහිත්‍ය රච්චකින් විසින් දින්න කෝට්ේ සාහිත්‍ය යුගය පදි සාහිත්‍යයේ ස්වර්ණමී යුගැවිි දෙට අපි සලක. පදි සාහිත්‍යයේ ස්වර්ණමී යුගයේ විදිර සලකන කෝට්ටි යුගය ලියවුන් ලොවැඩ සංරා විදාාගම මෛත්‍රය මහින්පාණන් වහන්සේ විසින් ලියපු ලොවැඩ සංගරාව ආශත්‍රයෙන් ඔබ මේ පෙන්වා දෙට. රෙහිද කවීහම පාවිච්චි කරලා මේ ප්‍රශ්නයට අපි දුලපුතාලා පිළිතුරු සම්පාදනය කරන්න හැමන දුවිපුතේ අපි අද දවස්සට නියමිත් නව ප්‍රශ්නපත්්‍රයට ප්‍රවේශව අලුත් ප්‍රශ්නපත්‍රයක් අද අපි සාකච්ඡා කරන්න ආරම්භ කර. එ මෙන මේ ප්‍රශ්නපත්‍රය පිළිබඳ අපේ දුලපුතාලා අවබෝධයක් ලබාගන්න පුළුවන් මේ ප්‍රශ්නපත්්‍රය ප්‍රශ්න අට හතක් තිබෙන මේ ප්‍රශ්න වලින් පළවන කොටසේ ප්‍රශ්නය තිබිණ එත් එක්කම දෙවන කොටසේ ප්‍රශ්න ඉත අපි දදුල පුත ලට ඒ කොටස බලාගන්නට පුළුවන් ව හොඳ බල පලවෙනි කොටසේ පලවෙනි ප්‍රශ්නය බ්‍රහක්්මණ වර්ණයට නියම කර තිබූ සොධර්ම ගෙනහැර දක්වන් යාගයක් අංගසම්පූර්ණවීම සඳහා සපුරාලිය යුතු මූලික අවශ්‍යතා කෙටියෙන් දක්වන්න බ්‍රහක්්මණවර්ණය මගෙන් ශුද්‍රවර්ණයට අහිමි කළ කාරි පහක් සඳහන් කර නිගන්ටනාත පුත්ත තුමන්ගේ මෝලිකෙ ගැන්වීමම් කෙටියෙන් දක්වන් බ්‍රහ්ම නිගැන්මී ප්‍රතික්ෂේප කිරීම පිණිස සමන සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරනු ලැබූ සාධක ගෙනහැර දක්වයි එතුර පළවෙනි කොටසේ පලවෙනි ප්‍රශ්න කොටස් පහක් තිබි කොටස් පහ පිදුවරපුතාලට බලන්න පුළෝ. එහෙම නම් අපි මේ ප්‍රශ්න වලට පිළිතුරලියනකෝ පලවෙනි ප්‍රශ්නය බල බ්‍රහ්මණ වර්ණයට නියම කර තිබූ සොධර්ම ගෙනහැර දක්වා ද අපේ දලපුතාල මෙම දන්න මොනවද සොධර්ම ගැන මොනවදකිනද සොධර්ම තමන්ට නිර්මිත වූ කාය භාරය එතකොට දුව පුතේ අපි බ්‍රහ්මණ සමාජය ගැන අපි සාකච්ඡාක් කළා තු බ්‍රහ්මණ සමාජ ඉශ්ව නිර්මාණවාදී සමාජයක් මතය දර්ූ සමාජය දෙවනිර්මාණවාදී මතය අවධාරණයෙන් ගත්තු සමාජයක් එ මේ සමාජයේ ඒ වර්ණයට නියමිත සොධර්ම තිබ ඒ වර්ණයට නියමිත සොදම තැතුු දහරණැක් විර ගත්තො බ්‍රහක්්මණ වර්ණයට නය සොධර්ම තිය දෙවෙනි වරණය වූ ශස්ත්‍රී වර්ණය නීමට සොධර්ම තිබ තුන්ගනිවර්ණය වූ වශ්‍ය වර්ණයට නීමට සොධර්ම අවසාන වර්ණයට අවසන් ගැන හතන වර්ණය වූ සුද්‍රී නීමතු සොධර්ම තිබුණ පංචම කල නිකායකුත් තිබුල නිසාද අදී අහිට එතකොට මේ බ්‍රහක්්මණ වර්ණයට නියම කර තිබූ සොදා ගත්තෝ අපි දන මනුස්මෘති වගේ ගන්තවල්ල දක්වල තිබෙනවා ද බ්‍රහ්ුණ බ්‍රහ්මණ තිබුම අධ්‍යාපන මධ්‍ය යජනං යාජනන් තතා දානම් ප්‍රති ග්‍රහණන් චයිව බ්‍රහක්්මනා නම කල්පය බ්‍රහක්්මණීයට තිබුණ සොදරමනවද අධ්‍යාපන මධ්‍යහාන යජනං යාජනම් තතා දානම් ප්‍රති ග්‍රහණන් යිව ්‍රහමණන් නම කල්පයක් ඉතු ස් ලෝකෙන් කියන්නේ ස්ලෝකෙ ලියන්න පුළුවන්න හොඳ කි සපලහු ගඩපුල අපි දු ලෝක කට පාඩන් කරගන්නන හොඳයි මොකද ස්ලෝක කීපයක් තිබෙන කරපාඩන් කරගන්න වරන හතරට අදාල ොධර්ම පිරිබඳ මනස්කෘතිය තියෙන ස්ලෝකයා එත් එක්කම ්‍රීග්වේදේ දහවෙනි මන්ඩේ අනුවනි සුක්තේ බ්‍රහ්ණ ශමක මාසි භෞරජනකටතක කරත අදශය අත්භර්ෂ දුරාම ජහය තක්න ලෝක නිමිය ලෝක පාට ටික පාඩමේ තිබුණ හාම පිතුරු ියනකොට පිරිතු සාරගරව භාවයා තිබ එතකොට අධ්‍යාපන මධ්‍යන අධ්‍යාපන ඉගැනීම ඉගැන්වීම ඉගැනීම ඉගැන්වීම ඊරඟට යජනන් ජාජනම්. යාගකරවීම යාග කිරීම. ජාග කිරීම. අධ්‍යාප්‍ර මධ්‍යාන යජනන් ජාජනන් තම්. දානම් ප්‍රති ගහණන් චයිව. දන්දීම දන් පිළි ගැනීීම. නිෙද? ගැ ඉගැන්වීම යාගකරවීම යාග කිරීම දන්දීම දන් පිළි ගැනීම එ යෝග කා එතෝට බ්‍රාහ්මණ වර්ණයට නියමිත සොදන් සුවිශේෂී විෂධ කාරණා තිබුණ ඉගැන්වීම කියනෙ දක් කිරීම කියනෙ ඉළඟට දම් පිළි ගැනීම කියන ප්‍රහාක්මණ වර්ණයට පමණක් සුවිශේෂ විෂද සොදන් ලක්ෂණ මෙ මේ කාරණ අපි දුළ පුතාල පාඩමේ තියාගන්ට ඕන චතුරු වර්ණයට ම අදාළ සොදර් කටපාඩම තබා ගැනීම බැදගත්වෙන මේ චතුරු වර්ණයට මදාළ සොධර්ම මොනවාද කියන එක විශේෂෙන් එම අපේ දල පුතාලා එ හොඳින් මතක තබාගන්න ඕන බෙන මේ වර්ණ හතරට අදාළ සොදර්ම පිළිබඳව එමනාම් අප දුල පුතාල මතක තබා ගත් එහි දෙවැනි කොටස යාගයක් අංගසම්පූර්ණ වීම සඳහා සපුරාලියයුතු මූලික අවශ්‍යතා කෙටේද අපි දන යාගයක් අංගසම්පූර්ණ වෙන්න සපුරාලියයුතු මූලික අවශ්‍යතා මොල් මෙහිදී විශේෂවෙන්ම බ්‍රහක්්මණ ග්‍රන්ථවල යාගයක් අංගසම්පූර්ණ වෙන්න අශ්‍ය කරන මුලිකලක්ෂන පටනන්දේ බ්‍රහ්මණ ගත්ථ අපි දන ග්‍රන්ථකාන්්ඩ හතරක් තිබුණ සංහිතා බ්‍රහ්මණ අරංක උපනිසාාද විතිය එස මේ බ්‍රහ්මණ ග්‍රන්ථවල දක්වා තිබෙනවා යාගේයට ප්‍රධාන වශයෙන් බ්‍රහ්මණ සම්පන්ධ වෙනවා එතම යාගේ කරන්නේ ඒ අය ද පාට නැතම් මේ ්‍රෝකමන්ත්‍ර නිවැරදි උච්ාර නිවැරදි උච්චාරණය නැත නිවැරදි උ්ා උාරය නිවැරදි උච්චාරණය කියන්නේ අක්ෂර නිවැරදිව පිටවී හිදී මහප්‍රාණ අල්පප්‍රාණ බේතිී දීර්ග රස්ව බේති ඒත් එකම ගෝෂ අගෝෂ බේදය. මිගේ අක්ෂර නිෂ්පත්තියට අදාළ අංග නිවරදිව උච්චාරණය කිරි මෝර්දජ දංශජ බා ම මේගේ අක්ෂරවලට අදාළ මිනිම ලක්ෂණ නිවැරදි උච්චාරණය එක අංගයක් බාට පත්ව එතට මන්ත්‍රයක වුණත් ඒ අක්ෂණ නිවරි පිටවා උච්චාණයකිර වැදගත්තුව එ අංගලක්ෂණ ඒ ජාගේය කරනකොට අගනි නැතන් ගින්නට යමක් දමනකොට යාගය සිදු කරන අංගලක්ෂණ වැැදගත්තු ඒත් එක්ව පාර්ශුද්ධ භාාවෙන් එතකොට එහිදී අනුගමන කන චාරිත්‍ර වාර්රිත්‍ර නිසලෙ ස්ෂට්‍ර සිද්ධ කිරීම පුරාණ බ්‍රහ්මණ ග්‍රන්ථවල තිබෙන ආකාරයට මේ වගේ කාරණ අපේ දුවල පුතාලට මේ සඳහා ජොදාගන්න පුළුවන්කම තිබේ හොඳ තුන්ගනි කොටස බ්‍රහක්්මණ වර්ණය මගින් ශුද්‍රවරණයට අහිමි කළ කාණය පහක්සනත් වැදගත්ත ශද්‍ර වර්ණයට තිබුණ මොනවාද ඉහලින් තිබුණු වර්ණ තුනට මෙහකි මෙේයි මෙ ඔච්චරයි තිබුණු ශ්‍රමදායකක්ය බ්‍රහක්්මණවර්ණය අනිත්වර්ණවලට තිබුණු යිතිවාසිකම් සුද්‍ර වන්නේ ලබා දුන් එන්න එක අධ්‍යහාපනයිමකදද අධ්‍යහාපනයි අධ්‍යහාපනයිතියනෑ ගැන්වීමක් ඉගැනීමක් කරන්න පුළවන නෑ එත් එකම ආගමිකයිච යාග කරවීම ති ඉ අධ්‍යාපන සහ ආගම ඉට නිදහස්ව යම ප්‍රකාශ කිරීම නිදහස් සවේදර අයිතිය තිබුන් ද එ අයට බ්‍රහ්මයින්ට විරුද්ධ කතා කරන්න බෑ එවි වෙච්චනය කරන්න බෑ ඒවාට මනුස්පුත් නියමූ දඩුවක් පනවල තිබ. මෙන්න මේ වගේ කාර එත් එක්කම දස අදහස් දැක්වීම ආගමික නිදහස්ස ඒතිම තමන් කැමති ජීවනඋපායක් කිරීමයිති ස්ොමත ජීවන උපායයක් කරන්න පුළහුණේ ජීවපායක නිති මේ අයිතිය වලක්වලතු තමන් කැමති ජීවනු පායක නිරතවීමේ අයිතිය වක් කලති වෙන්න මේ වගේ කාරණා ප්‍රියෝදාගන්න පුළුවන් බ්‍රහ්මණ වර්ණය මගේ ශුද්‍රවාණයට හැමිකර හරුම් දිදිිය. ඒත් එක්ම ජැපිදත්වත් බෙල එනදාම් කරන්නට බෑ කෘෂ්කාරමයෙන් දිරතවට බෑ නේද තර සමා කැමිති ජවනඋපායක නිරතවීමේ අයිති නැතුූ ග තිබුණල එකකම් කාරය ඉහළවරණවලද මෙකිරි මිනමි කාරණය පිදුල්පුතලට මෙහිදිය යොදාගන්න පුළුවන්කම තිබෙල් අධ්‍යාපන අයිතිය අහිමුණා ආගමික අයිතිය අහිමුණා අදහස් ප්‍රකාශක්‍රීීමය අයිතිය අහිමුණ මම ජීවනුපයක් තොරගන්ට බැරි වුණා ඒත් එකම විශේෂෙන් වැදගත් වුණාම අය සමාජයේ ඉහලට ඒම හැකයා තිබුණ නෑ අපි දනුව ආපත් ධර්මගලදී තමන්ගේ සොකීය සොධර්ම අනුගමනය කළ නොහැකින බෙනත්වර්ණයක සොධර්ම අනුගමනය කරන පුලො සුදු්‍රඉන්ට ඒ අයිතිත් අහිමි කල්ලා මෙන්න මේ කරුණුත් අපි මෙිහිදී යොදාගෙන ලියන්ට පුළු ඊළඟ ප්‍රශ්නය නිගන්ට නාත පුත්ත තුමන්ගේ මූලික ඉගැන්වීම් කැටියෙන් ද නිගන්ට ජයිනීර ජෛන මහාවීර තුමන්ගේ ඉගැන්වී මොනවාදක කෙටියෙන් සම්ශේපයෙන් දක්ව පිදන්නි ගන්නාත පුත්තුතුමා පරම අවිහිංසාවා පරමසා බුදධමේ පරමහවිහිංසාාව කතා කරන්නම විහිංසාව තිබෙන. පරමසාඒ අනුව තෘුණවලට පවා තනකොළවලට පවා ජීවය ති ඒකන්්‍රීජන අදහස් එතකොට ජලපරිභෝජනයේ දී ආර පාන පරිභෝජනයේ දී හානි නෝන පරිදිී පරිභෝචනය මල නිගන්ට දර්ශනය තිබුණු තැ ඒ අම්බර හා දිගම්බර කිය නිගණු සම්ප්‍රදාය දෙකට වෙනවා ට සමස්ත ප්‍රධාන නිගන්ටයින් වස්ස දැරුවනෑ ඇැ සේතම්බරින් වස්්‍ර දැරුවවා ොට දිගම්බර කෙලන දිශාව වස්්‍රය කොටට දිශා වය කොට ගත්ත සේතම්බරැ සුදුවශ්‍ර දරපය ශේතම්බරහා දිගම් නිගන්ට දර්ශනය පරම හවිනිසාවාදී ුණා චතු පාර්ශුද ශීලයයක් ගැනවා ඒ අය ප්‍රධාන වශයෙන් තතුරයාම සංවරය අගේ කලා මෙ මේ කරුණු ඔබය එකතුු කරගන්න අවශ්‍ය වෙන එ එක්කම මේ අය විශේෂය මේ නිගන්ට ශාසනය විශේෂම අර්ධ මාගදී පොතපත ලිවිලා තියෙන් අර්ධමාගදී ලියවුණු පොතපත නිගන්ට මහාවිරගේ දර්ශනය තිකවරම ත්‍රිපිටකැ නිගන්ට දර්ශනය සම්බන්ධුව තිබේ මේ වගේ තුරතුර ගැතුරග ඉගට බ්‍රහ්මණ ගැන්වීම් ප්‍රතික්ෂප කිරීම පිණිස ශ්‍රණ සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරනු ලැබූ සාධක ගෙනහැර දක්කවා. බ්‍රහක්්මණි ගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම පිණිස ස්‍රමණ සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරනු ලැබූ සාධක ගෙනහැර දක්කෝ ඔන්න වැදගත් ප්‍රශ්න මේ ප්‍රශ්නයට් හිතල ලියන්න ඕන ප්‍රශ්ණනය බ්‍රහක්්මණී ගැන්වීම් ප්‍රතික්ෂප කරන්න ශ්‍රමණ සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරන සාධක මොනුවත් දැම් භාරතය දුව පුතයේ ආගමික සම්ප්‍රදායන් දෙකක් තමයි එකක් තමයි බ්‍රහ්මණ සම්ප්‍රදාය අනික ශ්‍රමණ සම්ප්‍රදායමි දෙකක් කලනිහමකක්ද ප්‍රහක්්මන සම්ප්‍රධ දෙවනි අංශය දෙනික ශ්‍රමණ සම් ්‍රහමණ සප්‍රදාාය දෙවිනික ශ්‍රමණ සම්ප්‍රදායි එතකොට බ්‍රහක්්මණ සම්ප්‍රදාය හා ශ්‍රමණ සම්ප්‍රදාය අතරතිීනය විශමතා බ්‍රහ්මන සම්ප්‍රදාය ප්‍රහන ධාරාව එහි විකල්පදාරාව තමයි සමන සම්ප්‍රදාය බහ්මන සම්ප්‍රදාය ගොඩනැගිල තිබුණු සමාජ්‍යය, සතුරු වේදය මත පදනම් ව සමාජ්‍ය රිග් යජූ සාම අතර කන වේදත් සතුරුත්තේ එතු මන්නමී වේද හතර පදනම් කරම් බ්‍රහ්මණ සම්ප්‍රදාය ගොඩ් නැගුණා ඒ ප්‍රධාන වශයෙන් ගොඩ් නැගුණ දේව නිර්මාණව අදත්තක් තු සමන සම්ප්‍රදාය බ්‍රහක්්මන සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කල් සමන සම්ප්‍රදාය කියල කියන්නේ මේ බ්‍රහාක්්මනී මිසින් ගොඩනගනලද දේවනිර්මාණවාදී අදහස්සෙක්ක සමාජය චතුරවාාරණයකින් යුක්තව විබිෙදනය කරලා ඒ බර්ණවලට අදාළ සොදරම යොමු කරලා බ්‍රහාක්මන ආධිපත්්‍යය ඉස්මතුවන පරිදි. ගොඩලු සම්ප්‍රදාය තමයි බ්‍රහාක්්මන සම්ප්‍රදා. එටමින මේ බ්‍රහාක්මණ සම්ප්‍රදායේ මේ ආධිපත්්‍ය ආදී බව එරෙහිව ගොඩනැගෙන සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදා ඉදිරි සමන සම්ප්‍රදායට තමයි අයිති වුණේ නිගන්ටනාත පුත්ත මක්කල ගෝසාල අජිතකෙත් කම්බල සංජය බෙල්ලටි පුත්ත ආදී ශස්්‍යා ස්වර් ඒවගේම අචේලක ආදී අය එතක්ම පබ්බා්ජා පැවිද්ද ්‍රදායි විශේෂ පරිබ්‍රාජකයෝ සාකි පුත්‍රී ශ්‍රමණ සාක පුත්‍රය ශ්‍රමණකයන අපි බෞද්ධ භික්ෂුන් මෙන්නම සම්ප්‍රදා සියදායිත වනේ ශ්‍රමණ සම්ප්‍රදායියට සම සමන සම්ප්‍රදාාය බ්‍රහ්මණ සම්ප්‍රදායේ ප්‍රධානමි ගැන්වීම වූ දේව නිර්මාණවාදය ප්‍රතික්ෂ ද ප්‍රතිශේප කළ දේව නිර්මාණ ව ද යිශ්වර නිර්මාණවා ප්‍රතිශප දෙවියන් විසින් ලෝකය නිර්මාණය කලායකෙන අදහස් ලෝකය දෙවියන්ගේ නිර්මිතයක්ය කියන අදහස ප්‍රතික්ෂේපක නිර්මාණවාදී අදහස බැහැරකත් ඊළඟට චතුරු වේදය ප්‍රතික්ෂේපකත් මචතුරු වේදය මතතමය සමාජය ගොඩන ඊළඟට යාගේ අර්ථමය සංස්කාරයයක් බ ප්‍රති යා යාගේ තිවුණන අුෂ අශ්්‍රමේද යාගේ නිරග්ගල පුරුෂමේද යාගය ආදීවිදියට යාග්‍රපු ති යාගක්්‍රම ප්‍රතික්ෂේප කළ ඉතුවෙන්න මේ විදිට ප්‍රධානභර්ෂයෙන් දෙවනිර්මාණවාදය චතුරවේදය ජාගය එත් එක්ක විශේෂෙන්ම මේ චතුරවර්ණය අනුව සමාජි බෙදී චතුරු වර්ණය සමාජි විදී. මෙ කාරණ තමයි ප්‍රධාන වශයෙන්ම බ්‍රහක්්මණ ගැන්ම්බලින් ස සම්ප්‍රදාය වෙනසනු තැන් විබි වෙනස් වූ ප්‍රධාන තැන් කීපය බව අපට අඳුරගන්න පුළුවන්කම ලැබෙන් එම අදයි පුතේ මේ සාධක මොනවාද කල ඔබ ගෙනහර දක්වන්න පුළුව පිළිතුර ලියනකොට සම්ප්‍රේෂණය එකන කොට කට ගොන්නගට ඉළඟට දෙවන ප්‍රශ්න දෙවැනි ප්‍රශ්නීදී දෙවැනි ප්‍රශ්නයේදී බ්‍රහක්මණ ඉගැන්වීම් අනුව. කාන්තාාවට අහිමියූ වර ප්‍රසාද පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් කර. දෙක ආධ්‍යාත්මික සංවර්ධනී හිලා ස්ත්‍රීත්වය බාධාවක් නොවන බව බෞද්ධි ගැන්වීම ඇසුරෙන් සනාත කරන්න. බුදකාලීන කෝසල රාජ්‍ය පිළිබඳ හැඳින්වීමක් කර. පවුල් සවස්ථාවේ ප්‍රභවය, බද්ධ මූලාස්ශ්‍රය ඇසුරෙන් පෙන්වාදෙන් දස රාජ ධර්ම නිවැරදිව නම්කර. ඔන්න ප්‍රශ්න කොට සතර බලමු බ්‍රහක්්මණි ඉගැන්වීම් අනුව කාන්තාවට අහිමියූ වරප්‍රසාද පිළිබඳව කෙටියෙන් ද හැඳවීමක් කර දැපි දන්නවා බ්‍රහක්මණි ඉගැන්වීම අනුව කාන්තාවට අහිමියූ වර ප්‍රසාද මොනවා විශේෂයෙන්ම කාන්තාව සම්බන්ධව කතා කනකොර දුවපුතේ. මේ ප්‍රශ්නය අපිසාකච්ඡා කලා බොර වෙන පාඩමක් විදිරපි කතා කරම එක ආරම්භයේදීම ඔබට වැඩසටහනත් බලන්න්න පුළුවන්. කාන්තාවට මුල්කාලයේ භාරතයේ බ්‍රහ්මණ සමාජයේ වගේ බැඩි හිංසාවක් ලැබුණින. විශේෂම ගත්තොත් ඉන්දුරිම ශිස්්ථාචාර අවධයේ භරතේ කාන්තාව, මව දෙවගන විදිහට මාතෘත්වෙහිලා ගෞරවෙන් සලකළ තිබුණය පි ඉඳදුනිමිනි ශිෂ්්‍රාචාරයෙන් හමුවෙන මුද්‍රා ආස්ත්‍රයෙන් අනවරණය කරගන්න පුළන් පුරාවිද්‍යාඥි මිසන් ඒ බව පෙන්වාදීලා තිබෙන නේද කොයි වගේ තත්ත්වයක්ද කාන්තාවට ඒ සමාජයේ තිබුණේ කොයි වගේ ගෞරවයක් දේවත්වය දක්වා කාන්තාව ඔසවා තිබුණ හම සමාජයක් තමයි බ්‍රහ්මණ ගැන්වීම මොස්සේ කාන්තාව සම්බන්ධ දෘෂ්ටි ගොන්නක් කොයි විදිරද ඇය පහත් නීච අදම නේද චපලත්වයෙන් යුක්ත තැනැත්වයක් විදියට ය අදහස් ප්‍රහ්ණ අදහස් එක්ක ගොඩනැගල තිබේ එතකුු පුදුවපුතේ ප්‍රධාන වශශයෙන් අපි හඳුන් වනවා රිගවයිදික යුගෙ හා, පාත් පයිදික යුගගේ කියලා යුග දෙක රික්වායිදික යු රි යුග අනිත් එක පස්්චාර්ත් පයිදි ු ෛයිදි යුගය අනිත්ක පශ්චාත් වෛදි යුගය. ස දුවපුතේ රික්වයිදික යුගයේ කියල කියන්නේ රික්වේදය පදනම් කරගෙන ගොඩ්නැගුණු යුගයේ පශ්චාත් වෛදික යුගයේ කියල කියන්නේ මේ රික්වේදයෙන් අනතුරු බ්‍රහක්්මන අරං්ඥක උපනිසාක් කියන ගන්තක්කා්ඩ තුන ගතකාණ්ඩ තුන ගොඩනැගූ යුග අපි දනම ගන්තකාණ්ඩ හතරක් භාරතය තිබෙන පලනිික සංහිතා එක කැනක් සතුරුුවේද නේද ඒක යුගයක් ඉන් අනතුරුව පහළ වෙන ඒ ගන්තවල තුරතුරුත් එක්ක පදනම් කරගෙන ඒ විවරණය කරමින් ගොඩනැගු ගෙතම බ්‍රහක්මණ යුග ඉඩට වෙනස්තත්වය ආරන්නික යුගයේ එද වෙනස්වත්වයක් උපනිශත්යුක එතට විශේෂයෙන් සාකිපුත්‍රීයේ ශ්‍රමණ සම්ප්‍රදාය. සමන සම්ප්‍රදායේ වෙන සම්ප්‍රදාායන් ගොඩ්නැගෙන්නෙමි උපනිශත් යුගයේ අපිර උපනිසත් මුුණවරුකය එම උපනිෂත් යුගය ගොඩනැගැනීම. එතකොට මේ රික්වේද රික්වයිදික යුගය ගත්තම රික්වයිදික යුගයේ ආරම්භක යුගයේ කාන්තාව ජාගහින් නිරත වූ ජාගොහොම කරපු තැනැත්තියක් විදර අපි අතුරගණඩපුනොව එයි ආගවල නිරතවෙලා ජාග පවත්වල තිබෙන. යාගය එයි සිද්ධ කරපු දෙයක්. එතකට මෙන්න මේ යාගවල නිරත වූ මේ කාන්තාව මේ යාගවල නිරත වුණ එ ඇය මේ යාග සිද්ධ කරේ නිවසීදකින් නිවසේ ගින්න තිබුණාඒ නිවසේ තිබුණු ගින්නට ඇය ගිතෙල් වාදී දේවල් දමින් ඒ යාගේ සිද් කළයි සරලවතිබුණු යාගය බ්‍රහ්මණ යුගගේ වෙනකොට සංකීර්ණතාවකින් වර්ධනමුු සංකීර්ණ ලක්ෂණ නියෝජනය කළ එතුන බ්‍රහක්්මණ යුගයේ සමාජයට වඩා වෙනස් ප්‍රස්ෘතියක් තමයි බ්‍රහ්මණ යුග සමාජයේ අප හඳුර ගන්න පුළුවවෙන්නේ එතකොට කාන්තාව සම්බන්ධව ගත්තොත් රිගවායිදික යුගයේ එතරම් පීඩාකාරීව ඇව හැඳින්න්න වෙන හැබැ පශ්චාත් පයිදික යුගගේ වෙනකොට කාතාව විශේෂෙන්ම ඇය සම්බන්ධව ආගමිකයිති ඉවත් කළ අධ්‍යාපනයිති ඉවත් කර විශේ බෞද්ධ කිපිටක සාහිත්‍යයට ගිහම් පේනවා සමහර කාන්තාවන් අධ්‍යාපනය ලැබ විශාකා වගතන හැබ ඒ විශේෂබරප්‍රසාධ හිමිියුණේ සමාජෙක් ස්තරයක් නියෝජනය කරන කාන්තා ප්‍රජාවකට පමණ. සමස්ත කාන්තා ප්‍රජාවම අ හැඳින් දුවංගුල ප්ඥා ද මාරය ඇවිල්ල කාන්තාවටක නබ දුවංගුල පඥ්ඥා කිය භිෂුණී වහන්සේලා විශේෂය අපි දන්නවා නිද අංගුත්තරණිකායේ සයුත්තනිකායේ බිකුණ සංයුත්තය ය සංුත නිකායේ බිකුණ සංයුත්තයේ යේ බෙන මාරය ඇවිල්ලා භික්ෂුණින් වහන්සේ ලාට කරන ප්‍රකාශය ඒගතර කියනෙක වචන තමයි දංගුල ප්ඥ දෑන්ගුල් නුවන ඇත්ති දෑන්ගුල් නුවන කියලා කියන්නේ ඇගිරි දෙකේ නුව ඒැන කුමක්ද මේක විවරණ කරගන්න වන ගෙදරක ග ගෘහණයක් විදියට ඇය බත ඉදුන හාම ඒ බත ඉදිලද කියලා බලන්නේ ත් ඇට කරගෙන ඇගිලි දෙක ද පොඩි කළ බල නුවන ඉදුනධ කළ බලනික අන්නේ නුවන තමයි ඇයට තිබුන් එච්චරයි තිබුණ කියන අදහස්සව ප්‍රහමණ ඉදිරිපත් දුවංගුල පඥ්ඥ මේ මතය වෙනස් වුනක් ඇ එහෙම තැනැත්වයක් නොවේ එප මනක් නෙමියගේ බුද්ධිය කියන අදහස් තවට පේනවා ඇය පිළිබඳ දක්වපු අදහස් ප්‍රහ්මණ සමාජය අධ්‍යාපන අයිතියකින් අහිමි කළ එතකොට එකක් අධ්‍යාපන අයිති. එලන්න ආගමික අයිතිය. ඇයට වේද අධ්‍යනය වේදපාට සජ්්‍යහයිනය යාග කිරීම ආදී කටයුතුවල නිරතවෙන්න පුළුවන්කම ජාග කරීීම දිි කටුල නිරතන පුළන් කමත් තිබුණ ඉන්නේෑ. ඉ ඇය ආගමික වශයෙන් පාරුශුද්ධයක් ලැි හැකි තැනැතියක් නොන බෝපේ. එ කාන්තාාව, සමාජයේ එකක් තමයි නිදහස් නිවහල් ස්වාදීන කැනැත්තියක් කියන අදහසිං වත් කළ. ඇයට ඇය පුරුෂාධී පත්වය යටපත් කළ පේනවා කුඩාකාලයේ පියායටතේ තරුණවයේදී ස්වාමයටතෙත් මහළු වයේදී තමන්ගේ පුත්‍ර යන්නයටතෙත් ඇයට සිදුවෙන් ඉන්න සිද් වනා ස්වාදීන නිවාල්ව යට කටිකුතු කරන්න පුළන් වුණේන.ඉද අප පේනේ මනුස්පෘතියාආදී තියන ශ්‍රෝකවල යටින් තියෙනවා ෝකට අටිං නිසි වහසේදී විවාා කරලා නොදෙන දුවනියක් සිටින පියා ගරහාාවට ලක්ටු නිසි කල තමන්ගේ බිරිධ කලා නොපෙපෙන ස්වාමිය ගරහාාවට ලක්කෙනවා මවට නොසර කන පුත්‍රයක් ගරහාාවට ලක්කෙන තට හෙම දහසකුත් තිබේ කොහොම වනත් ුවාාධී පත්වයට නතුකරපු තැනැත්වයක් විදිහටයි අපට කාන්තාව අඳුරුගන්න පුළුවන් බෙ. කාන්තාව ආගමික අයිතීන්ගෙන් දේශපාලනයිතීන්ගෙන් වියුක්තව එක අපිට පේනවා සයුත්ත නිකායේ කොසල සංයුත්තයේ දීතු කියෙන සූත්‍ර. දිසූත්‍රයේදී කොසල් මහා රජ්ජුරෝ දියනයක් ලැබුණු අවස්ථාවේදී රාජජත්වයට එ දියනිය අදාළ නෝනවක් පෙන්නු බුදුහන්තරු පෙන්වාදෙන් දියනිය කුලවත්ව හිටි ඉඳලා හොඳ පුතුන් රජවරුන් තරන පුතුන් නිර්මාණය කරනු එතකොට ඒ වැදගත් වනාා ඒ සමාජයේ පැවැත්ම සඳහා දු අපට පේනවා මේ බ්‍රහ්මණ සමාජය කාන්තාවට වර ප්‍රසාද අහිමින් කළත්ඒ වර ප්‍රසාද ශ්‍රමණ සම්ප්‍රදාය තුළින් ආරක්ෂා වන ර අපිටර පෙර ප්‍රශනඇත රණය තවයි කාන්තාව පිළිබඳ දෘෂ්ටියය නි බ්‍රහ්මණ සමාජයේ කාන්තාව පහත්කර සැලකුවත් ශ්‍රමණ සම්ප්‍රදායේ කාන්තාවට ආගමිකයිතින් ආරක්ෂා කළද සමන සම්ප්‍රදායේ කාතාව පැවිදිවුණ නැම් පරිබ්‍රාජිකව් පිළිබඳ බෞද්ධ සහිතය තිබෙනු පබ්බද්ජාවනි පරිබ්‍රාජිකකය ඉර සාක්‍ය පපුත්‍රය සමනම්ප්‍රදායත් බදු හාමුදුර භිෂ නිසාසනය පිහිටව ඉතුර අපට පේනවා කාන්තාවට ආගමිකයිතිය නොත් ස සම්ප්‍රය ලැබුණන හැබැයි බ්‍රහ්ණ සම්ප්‍රදායේ කාන්තාවට ඒ ආගමිකයිතිී නොලැබී ගිය රබි දලපුතාල මේ සම්බන්ධය තොරතුර එකතුවර ගටෝල් හොඳ අපේ දෙවිනි කොටසරයා අධ්‍යාත්මික සංවර්ධනීලා ස්ත්‍රීත්වය බාධාවක් නොවන බව බෞද්ධිගැන්වීම් ඇසුරෙන් සනාත කරන්න. අධ්‍යාත්මික සංවර්ධනයට ස්ත්‍රීත්වය බාධාවක් නොුවන්නේ කොහොම. මොකද බ්‍රහ්මණ සමාජයේ කාන්තාවට අධ්‍යාත්මික සංවර්ධනය ලබාගන්ට බැකය අගස්සම හිකි. හැබැයි? කාන්තාවකට ආධ්‍යාත්මික සංවර්ධනයට ස්්‍රී භාවය බලපාන්න ඇතිව පෙන්වන මොකද අපේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ පියවර හතරයි මුණවද හතර සෝවාන් සක්‍රදාගාමී අනාගාමී අරිහත් ඔච්චර එතුර සමස්ත නිවීම ඇතිවෙන්නේ අර්හත්තේ මරත් තත්වයට පත් එතුත නිවන් දැක්වෙනවා එතකොට සෝවාන් පලේටාපු භිෂූන් වහන්සේ ගිහි අය පමණක් නො විිශුණස පණු ගිහෑ පවා හිටිය එතකොට ඒ ගිහි අතර ස්්‍රීපුෂ දෙපර්ශයම හිටිය පැවිදි ඇතරත් ස්ක්‍රපුෂ දෙපාර්ශම හිටිය සක්‍රදාගාමී පලේටාපුය ගැනත් ඒ ගප දෙපාර්ශය මහිටිය ගේ ස්්‍රීපපු් දෙ පර්ශ ටිය පැදිියලගේ ස්්‍රීපොෂ් දෙ පාශම හිටිය අනාගාමී පලයක් එහෙම් මහරහත් පලයක් මහරත්ලය පැවිදි නේද භික්ෂ භික් භික්ෂණ කෙන උභහංශය මහරත් පල හිටිය අසු මහා ශ්‍රාවකය වගේම මහාස්්‍රාාවකවහි බුහතු බුදු දහම ස්ත්‍රී පැවිද්ද කාන්තා පැවිදද ස්ථාපනය කලා ඒ අනුව අෂ්ටකර දර්මවත පදනම් වෙලා උප සම්පදාව ලැබුව. එ අය සමස්ත නිවීම තමන්ගේ ජීවිතයේ උදාකරගත්ත. එ පටාචාරා මහරහක්තෙරණය සුභාතෙරණිය වගේ චරිත කතා. අපි මේ පිළ තොරොතුරු වනාවරණි වෙන මූලාශ්‍ර කීපයක් තිබෙනවා. එඇත රෙකක් තමයි කුදක නිකායේ, තේරීගාතා පා එහි තෙරිවරු පන්සිය විශසක පමණ තොරතුරතින් ඉළඟට අපධාන පාලි බුද්ධග නිකායේ එන පොද් දෙකක්ු තේරගාතාපාලියයි තෙරිගාතා පාලියල් අපධාන පාලි එතකරුදුවපුතේ මෙ තෙරී ගාතා පාලයේ තෙරින් වහන්සේලා පන්සිය විසිපහ පමණ ගාතා තිබෙනක තෙනිවාන් සැත්තා කය තුොර ගාතා පන්සේ විශසක් කලය තියන තරරි ගතාා පාිය එදුරම තෙරී ගාථාවල පේනවා ඒ තෙරිණින් වහන්සේලා විසින් තම නිවීම අත්පත් කරගත්තකොහන් අපධාන පාලියයේ ප්‍රධාන වශයෙන් අපධාන හතලිහක් තිෙන තරන් වහස හතලිස් ම වග්ග හතරක් කැනත එක වක්ගේ ගාථ අපධාන දහයිදහවරක් කතර හතලියත්ත එතකොට මේ අපධාන පාලියය තරී ගාතපාලය අපි දුරර මතක බාගන්න විෂ අපධානපාලිය ගියොත්තිම අපධානපාලියයේ සුමේ දාතෙරණය වගේ මහරාත්තරණී බහන් සේලා නිවීම අත්පත් කරගත්තු විදියම ේසා ජාපිතා මයියම් භවා සබ්බේ සමූහතා නාගීව බන්ධනන් ජෙත්වා විහරාමි අනසෝ යපධානපාලී තියන සුමේදා තෙරණය කර බුදහන් නේද එහි තිබෙනවා කිලේසා ජාපිතා මහිහා බවා සබ්බේ සමූහතා නාගීව බන්දනන් ජෙත්වා විහරාමි අනාසෝ ඒක නදානය මොකක්ද කියන්නේ කිලේසා ජාපිතා මහිිය කෙලෙස් පැඳි මම සින්දබිඳ දැම්මා ෙ කෙලෙස් ජාපිතා මහිිය බවා සබ්බේ සමූහත නාගීව බන්ධනන් ජෙත්ව නාගීව කියල කියන ව හරි වැෑදග. නාගීව කියන්නේ ඇත් රැජිනක් වගේ නාග කියන ඇත්තා නාගී ඇත් රැජිනක් වගේ බල එක හරි පෞරුෂයක් මේද ස්ත්‍රී පෞරුෂය ගොඩනක විදිහ ඇත් රැජිනක් වගේ මේ කෙලෙස් පැදිිසිඳදර බලන්න බුදුහගර කිය නාග කියලා අපි කන පාල නාගවච්චනය එකක් උරග පරියායයි සර්පය කියෙන් අදස්නාග අනිත් එක නද ඇතා කියන එකත් ඉතකොට නාගීව බන්දරන් චෙත්වා ඇත් රැජිනක් වගේ ඇය මොකද කරන්නේ මේ කෙලෙස් බිඳස් බිඳ සිද බිඳ දාලා පවරර්ෂවත්තයින් බල තොරේ ආධ්‍යාමක සංවර්ධය කොන්න පි. කිලෙසා ජාපිතාමයියම් භවා සබ්බේ සමූහතා නාගීව බන්ධනන් ජෙත්වා විහරාමි අනාසුව. එට අපි දුල්පු දඩේ ගාතහ මතක තබාගණඩ පුුවන්. අප නැ නැවත පුනරුච්චාරණය කරන්නේ ඔබට සටහන් කරගෙන ඒවා ඔබට පාඩන්තරගන්න පුුව හොදම මේ වගේ ප්‍රශ්නට උත්තුරලියනෙකොට පාලි පාටහෙම තිබුණහාම ඔබට හොඳ ලකුණක්. ත් පත් කරගන්න අආශ්‍යකන ශක්තියලයි. එ දුව පුතේ ආධ්‍යාත්මක සංවර්ධනය ස්ශ්‍රීත්‍ය බාදන්න නොව. තකට මෙහිදී ප්‍රධාන වශ්‍ය මූලාශසව ගොඩා ග්ඩ පුළුවන්. එ ස්ශ්‍රීත්වය අනුව බුදු දහමේ බාධාවක් කරේ නෑ. ස්්‍රී භා විද අපිධර්මය උගන්න නො භාවරූප දෙකක්. ඉතිභාව පුරසුවා.ඇ ඉත්තිභාව කියන එක බාධාවක් වඋනේ නෑ ඉස්්‍රියකට මේ නිර්වාණා බෝධී එකම නිවන බද් සාහිත්‍ය තින ලස්සන ධාරණයක් තමයි හරියට සාගරේවත් මුහද අචිරවති සරභූ ජමුණ ගංගාදී විවිධ සක්ක මහා ගංගාවන් ගලාගෙන ඇවිල්ලා මහා සාගරයට එකතුවෙන් ඒ එකතුවෙන ගංගාවන්ගේ ජලය මේ සාගරයේතුර මසාගරතින ජලයෙන් මේ අචිරවතී ගන්ගේ වතුර මේ යමනාගන්ගේ වතුර මේ නරමදාගන්ගේ වතුළ කෙලාවෙන් කරන්න බෑ ඔක්කෝම එකම ලුරු රසයෙන් යුක්තායි ඔක්කෝම සාගරයට වන් කල සාගරයේ ජලය අන්නේ වගේ බුද ශාසනයට කුමන්න කුලයකින් ගෝත්‍රයකින් සමාජභාවයකින් ස්ශ්‍රීබේවා පුරුෂවේවා එකතුනා ලබන විමුක්තියත් එකවාගේ. ඒ නිවන ඉස්ශ්‍රියකට වෙනමනිවනක් පුරුෂයකුට වෙනම නිවනක් ය නවීම දෙකක් නෑ. එකම නිවීම. මොකද නිවීම තන්හක්කයෝ නිරෝධෝ නික්බාන. මොකද නිවීම තෘෂ්ණාව ශෙවන්. තන්හක්ය තෘෂ්ණාව නැති කිරීම. එන තෘෂ්ණාව නැතිවෙන්නේ ස්ශ්‍රියක් වේවා පුරුෂයක් වේවා ඒ නිවීම එකයි. ඒ රාධ්‍යාත්මික වශයෙන් එකයි එසට ස්ත්‍රීත්‍ය බාධාවත් නොවේ දේතගපාලයේ ශ්‍රීන තනතුරු ලැබුණා න අග්‍රස් ්‍රාවිකාව හිටියා බිනේ දර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය පටාචාරා මහරහත්තන්නේ ලැබුණ උපපලවන්නාදී මහතෙරන් වහන්සේලා ශාසනික තනතුරු දැරවා ඉතු අපට පේනවා ස්ත්‍රීත්වය ධර්වාවබෝධයට බාධාවක් නොවන බව අපිට බෞද්ධ මූලා ශ්‍රය අනුව අපිට පෙන්වන්න පුළුව ැබ දුවල පුතාාලට එක පෙන්වන්න ොළොතු බද්ධ හිත්‍යය හතර ගොල්ල එක සමයි ගිහි පැවිදි බේදයක්ටඒ අපට පේනේ මාරයල බදුහදුන කරන ප්‍රකාශී නේද ගිවේවා පැවිදිවේවා කවුරුත් මේ ශාසනය එක හා සමාන කාර්භාරයක් කිසිසිදධ කර හරියට නිවාසය රදා පවතින්න කනු හතරක් වගේ ගිහි පැවිදි එක කනුවක් හරිගත්තො ශාසනය පැවැත්මක් නෑ ද වහර රදාා පවති නෙනෑ ගී පාර්ශයගත්තො උපාසක උපාසික පැවිදි පර්ෂයගත්තො භික්ෂ භික්ෂි දැම් ලන්නේ හතර ගොල්ලින් දෙකොට සක්ම නෝජනක නිස්ශ්‍රී ගිහි පැති උපාසිකාව පැවිදි පැත්තිෙන් භික්‍ෂුණ එතර මේ දෙගොල්ලො ඇදගත් වනා ශාසනය පැවැත් කාන්තා පුරුෂ කියල බේදයක් නෙමේ සැලකු ගී පැවිදි බේදයක් එතකොට අධ්‍යාත්මික නිවීම හැමෝටම එක හා සමානව අත්පත් කර ගැනීමේ ශක්තිය ලැබුණා උදාවන නේද එතර ශක්තිය සිරු දෙනාටම විශාල මෙයක් වුණා තමගේ අධ්‍යාත්මික ජැග්‍ර මේ අප විශාල වශයෙන් බෞදධ සාහිත්‍යය අපිට මුලාශ්‍රමය තොරතුරු මේ සඳහා පිට ගෙනහැර දක්වන්න පුලුවංකම තිබේ හොද දපුතිෙන් මේ වගේ ප්‍රශ ුතරමී පොතපත ඔබ මූලාශ්‍රය විදියට සටහන් කිරීම හරි බැදගත් වෙනවා තීරීගාතා ප්‍රධානාදී පලාශ්‍ර මිලාශ්‍රපි දැක්කීම බැදගත් වුණ. දුව පුතෙන් අපිහෙනම් එක තුන්වෙන් කොටුසටිය බුද්ධකාලීන කෝසල රාජ්‍ය පිළිබඳ හැඳින්වීමක් කර බුද්ධකාලීන කොසල් රට පිළිබඳ හැඳ කැටියෙන් කරහම් ප්‍රමාණව ජැපි දන්නවා බුද්ධ කාලයේ දශපාලනය ගත්තොත් රාජාණ්ඩු පාලනයක් වගේම ගනතන්ත්‍රපාලනයක් තිබ රාජාණ්ඩු පාලනය කියල කියන්නේ එක් රජකු යටත්තේඒ ධිපතිත්වයකින් යුතුව පාලනය බම්. ගනතන්ත්‍රපාලනය කියල කියන්නේ ප්‍රජතන්ත්‍රවාදී මුලධර්ම යටතයෙන් සමූහයක් සින් පාලනය කිරි ගනතන්ත්‍ර රාජ්‍යයන් විදිහට ප්‍රධාන වශයෙන් අපිට ගන් පාල් ඉච්වී රා්‍ය එර බූලයන් යල්ලකප්ය ශාක්‍යන්ගේ අපිලවස්තුව අදී නගර ගලතන්ත්‍රපාලන තිබුණු තැන් විදියට බුදකාලීන භාරතයේ සොලස් මහා ජනපද අතරින් අපි දන්න සොලොස් මහා ජනපද ජනපද දාසයක් තිබුණ ප්‍රදහන්න මේ දාසය අතරින් ප්‍රධහනම පරාජ්‍ය වුණේ මගද මගද රාජ්‍ය විශාලම මද මඟද රාජ්‍යයේ බිම්බිසාර මහරජත මඟදය ගොඩනගන්න දෙවන්ට විශාලම රාජ්‍ය තමයි කොසල් කෝසල රාජ මේ කොසල් රටේ පාලනය ගෙනච්ච පසේ නදී කෝසල කෞදරජ්ජුරුවෝ පසේ නදී කෝසල පසේ නදී කෝස රජයෙන් පසේ තමයි විඩූඩබ කෙනකුමාරය රාජ්‍යත්තයට පසේ නදී කොසල් රජ්ජුරුවෝ මේ පාලනය කරපු කොසල් රට විශේෂෙන්ම භාරතයේ ප්‍රධාන රාජ්‍යක් විදිහට ක්‍රියාත්මක වුණා බුදු හාමුදුරුවෝ නිතරම වැඩිහිටපු තැනත් තමයි කොසුල් රට කොසුල් රටේ මහා දනපතින් හිටිය ඒ අතර කෙනෙක් තමයි අපි දන්නවා දත්ත සිතුමා ඒවගේම විශාකා මහෝ පාසිකා හිට කොසොල් රටේ ඇය විශාකාව විශේෂය අපි ගත්තොත් එහෙම ඇය විශේෂෙන් විෂන් වහන්සේට පස්ථනර විශෂම අප අනේ පිටි සිරතුමා ටිකන්ඩ අනේ පිටි සිතුමා අනේ පිටි සිරතුමා පූජා කරන ජේත වනාාරාම් ජේත කුමා රැක උගෙන ජේතවනාරාමය පිහිටා තිබුණ කොසොල් රටේ ද රාජ ගහනුව කොසෝරටේ ප්‍රධාන නගරේතම රජ ගහනුවර රාජග බුද්ධහාමි විශේෂ ්‍රිපිටකේ තින සූත්‍රලින් ගොඩා දේශනා කරේ කොසොල් රටි නද සූත්‍ර පාලිදයක් ගත් තොත්ති ඔට පේවා අරම්බි දක්කල තිබෙනව විජේත වනා රාමය තුළතමයි දේශනා කරේ එක එතු කොසෝල් රට ඉතාවශයෙන් ඇදගත් වනාා කොසො රජුරුහා බුදු හාමුදුරුව අතර සමීප සම්බන්ධයයක් තිබුණ රජරු නිතර බදු හාදුරුව බැදකින් වා මොකද කොසොල් මහාරජ්ජුරු අයිතියුණින් ශස්ත්‍රී වංශේට එතකර ශස්ත්‍රී වංශේයටයි බු හාමුදුරුත් අයිතිුණේ ගිහි කල එර බුදු හාමුදුරුව ඉපදුණු කපිල වස්තුව කොසොල් රටේ ප්‍රාන්තරාජ්‍යයක් ඉසිර තිබුණ එකම රට බිඳ හැඳින්ුව කොසොල් රටක් ශාක්‍යන් සාාකජනපදයක් ඒත් එක්කම බුදු හාමුදු කොස රජුත් එකම් වයිස හිටිය මේ සම්බන්ධතාවේ නිසා කොසරජන් ඉතර බදු හාමුදුරුොත් එක්ක සකච්ඡා කරන්න ඒ අපිට පේනවා සයුත්තනිකායේ කෝසල සංයුත්තයක්ම කොසරජන් දේශනා කරපු සූත්‍ර ගණනාවක් අපිට අදුරගන්න පුළුවන්කම ලැබෙන කෝස රාජ්‍ය විශ්ාල රාජ්‍ය රාජාණ්ඩු පාලනයක් තිබුණේ මෙන්න මේ දේව එතුරන්න ප්‍රයව ශාක්්‍යයන් හා ්‍යහා සම්බන්ධතා කොරාතර බුණා එත් එකම කසීරාජ්‍ය කොසො රාජයට ලැබුණු බිවිසාරාජන ලැබුණු තයාගයක් වුණ කසිරාජ්‍ය මෙන්න මේ වගේ දේව කෝස රාජ්‍යත් මඟද රාජ්‍යත් අතර නිතර ගැටුම් සහ සාමකාමය අවස්ථාද දෙක අපි අන්තුර ගන්නඩ පුළුවන් කකම ලැබෙන වන්න මේ දේවල් ඔබට කොසො රාජ්‍ය සබන්ධව අනාවරණය කරගන්න පුළුවන් වන තොතු දුවපුතේ මේටික එකතු කරග. ඉඟට පවුල් සංස්ථාවේ ප්‍රභවය බෞද්ධ මූලාශ්‍ර ඇසුරම් පෙන්වා පවුල් සස්ථාව කොහොමද ගොට්ක්. අපිට ඒකට ගණඩ පුළන් වෙන්නේ අගඥ සූත්‍ර. අගග්ඥ සුත්ත. පාලියෙන් සුත්ත සංස්කෘතෙන් සූත්‍ර අග එත අග්‍ය සූත්‍රය පෙන්වා දෙෙනවා පවුල් සංස්ථාවක් ොමද බිහිවේ අපි අග්‍ය සූත්‍රය පිළිබඳ අපේ දලපුතාල වෙනම දැනුවක් ලබාදෙන බාපොත්ව වන අපිඩිපි ඩිුකෂන්රහ ඉදිරියේදී මේ අග්‍ය සූත්‍රය කෙන් කුමක් නොමු අප අග්‍ය සූත්‍ර හරි වැදදත් බෙන අදනය කරන්න උස පර බව ෂිෂ්‍රාචරය කකන දලපුතා වෙන මාර්ගෙන අගන සත්‍ර න ොද අගන්න සූත්‍රය අපිට පාඩම් ගණනාවකදී හමුුවු සස් පල බෞෂ ස්ත්‍රාර්ය විශයට. එකක් මේ බ්‍රහ්මණ සමාජයේ ස බුදදු දම් පිවද විරණ කට එක ආගනි සුත්‍රවැදගත්තියෙනවා රාජ්‍ය පාලනය සම්බන්ධය සාකච්චා කනකට අගනි සූත්‍ර වැද ගත්තියනවා එතු සමාජ සංස්ථාවන්නේ ප්‍රභේපිල සාකච්ඡා කරනකුට අගනි සූත්‍ර වැදගත්යනවා බිවිධ. තුත ගණනාවක් අනාවරණය කරගත හැකි සූත්‍රයක් තමයි දිගනිකායේ පාටික වක්ගයේ හතරවැනි සූත්‍රය වන ගඥ සූත්‍ර දිීගනිකාය පරයාාපන්න දීග සූත්‍රය මේ සූත්‍රය අපි වෙනම පාඩම් මාලා වෙන වැඩසටහනක් වී දිහට අප අගන සූත්‍රය පමණක් ගෙන එහි තිබෙන පාට එහි බුදුහන් දක්ව තින කරුණු ඉස්මතු කරමින් බ තමගේ සූත්‍රයේ සකච්චාකරාන්න බලාපොත්තු වෙනවා අපි දිරිියයේද. විශේෂ වැදගත්ව පුස ෙල බව ිෂ්ාචයරන දොලපුතාාලට මේ සූත්‍රය දකිීන ලැබේ මොනවාද මේ සූත්‍රය ඇත්තරම තියෙන කරුන්. නිතරම අපි කියන වචනයගන් සූත්‍ර කියන වච්චෙන්. එතේ සූත්‍රය වෙනවා අධ්‍යය කරහම ජීවිතයට සූත්‍ර අමතක වෙන්නන්නේ නෑ. හි කරුණු අමතකවෙින් නිනෑඒ සූත්‍රය මොනවාගේ ද කියෙක අමතක න්න නෑ. නිසාපි දිරියටඒ සූත්‍රයේ සකච්චා කරන්න බපොත්ව වෙන අප දුරපපුල දිගට එක්කම රසට රැදීටියත් ඒ එකකට සහභාගෙන් පුළුවන්කම ලැබෙන එ කැටය මේ ගැන බලමු මේ පවු් සංස්ථාවේ ප්‍රභවයට ප්‍රභවය කොහොමද බෞද් පුලස දක්ර තිබේ ආවස්රකායික බ්‍රක්මකායකයි මිදිරීට ප මේ ජීවිීන් මේගල පිරිති භක්ක ප්‍රීති අනුභවක කරපු විදි දක් පන්න ස්වාන් භාවක් තිබුණ පිරිසා නේද අනුකරණය නිසා පපුතිරසය අනුභව කරලා ඇවිල්ල ඒස්වාම්ප්‍රභා භාව ආවස්සරකායික භාවේ නැතුව ගිලා මේගොල්ලෝ ඉලාන ක්‍රමාණුකූලව නද පරිනාමයට පත්ව. එදරේ පරිනාමයට පත්වීවත් එක්ක විශේෂම ආහාරයමත්ස්වංජාතය හැල්වී ඇතිවෙලා ඒ සමගඟ ලිඟ බේදය ඇතිබෙන පිවබඳ දීර්ග කතාවක් බිත්තාම සම්ශපෙන් කියන්නේ ලිග බේදය ඇතිවෙලා. මෛතුන ධර්ම සේවන ඔන්න ඔතනින්දම ආරප මේතු වන දම්ම මයිතුන ධර්ම සේවනය මෛතුන ධර්ම සේවනය සිද වෙන ඒකට රාග අධිමානාදිි තත්ව නිසා ඉතු මේ මයිතුන ධර්ම සේවනය සඳහා ක්ෂිත තර රමේවනය සිද කිරීම සඳහා ඒ අය නිවස කියන ගෘුවය කියන එක ගොඩන ගාගත්. අන්නේ ගෘුවය පදයි නම් කරගෙන තමයි පවලු සස්ථාව ප්‍රභවය වනාා කියන අදහස්ස බෞද්ධ සූත්‍රා ගතව තිබෙන්. එත ගොඩ මෛතුර ධර්ම සේවනය මත ගොඩනැගුණු පවු් සස්ථාව ඉරන්ට ක්‍රමානු කූලභ ඒ සංවර්ධනය වුණා අංගකතු වුණා ව්‍යාපත වනා කොට මෙන්න මේ කාරණයයක් එක් තම මේ ගොඩිනැගුණ කර කියනත් ්‍රපි දිරියේදී මේ සූත්‍රය වෙනමාරගෙ. වම සාකච්චා කරනවා ත්‍රපිට දුවර පුතාලට පුළුවන් එහිදී මේ ගැන වැඩි දුර අධ්‍යාපනයක් ලබා ගන්න. දැබිඉදිරි ප්‍රශ්නයටය මේ ප්‍රශ්නය පැහැදිලි. අපේ දුරපුතාලමන් නිතරම කතා කරන තැනක්තම මේ දස රාජ ධර්ම නිවැරදිව නම් කර. දසරාජ ධර්ම. නිවැරදිව නම් කර දසරත්දර මොනවත් මේ ගාථාවෙන් පාඩන්කර ගන්න තංග දයම පඩර මවද අපි දන්නවා දානම් සීලම් පරිච්චාග අජ්‍යවන් මජවන්තා අක්කෝදෝ අ විහිංසාච කන්තච විරෝධතා නද ීම් පරිච්චා දානි තලවිනි එක දානි ඉළඟට ශීලය පරිත්‍යාගේ දානම් සීලම් පරිච්චාගම් අජ්්‍යවන් මජ්ජවන්තප ජු ඒවගේම මුරුදු බව ප අකෝදෝ කරෝධ නොක්කිරීම නේද කරෝධ නොකිරී අරෝදෝ අවිහිංසාච අවිහිසා අවිහිංසාච කන්තිී ැන මනවාද ඉවසී කන්තිච්ච අවිරෝධත මවාද අවිරෝධී බව ඔන්න කරුණු දහය මොනවාද දාන සීල පඩිත්‍යාග රිජු බව මුරුදු බවත් අපස කරෝධනොකිරීම අවිහිංසා විවසීම අවිරෝ ඕනද මේ දහැ මෙහිව ලියන පාඩංකර ගණ්ඩ එක් ොනත්ව අපි දළ පුතාල ධාතා පාඩංකරගන්න නි දානන්සීලම් පරිච්චාගන් අජ්‍යවන් අජ්‍යවන් ත පන් අකෝදදු අවිංසාචකන්තීච අවිරෝධ ඔන්න කරුණු දහ හෙන දුවේ පුතේ මේ ටිකු බලා ගණ්ඩෝ මේ කරුණු දහය අපි වෙනමම දශපාලන පියෝසාච්චාරනොට අපි මේළ සකච්චා කරන හොද තුන්ගනි ප්‍රශ්නයටම් බල සතර ාගතය කෙටියෙන් හඳුන්ම දෙක සිංහාලෝවාද සූත්‍රයට අනුව ස්වාමි භාරයා යුතුකම් හා වගකීම් ලියා දක්වා තුන හිරිියොතත් නොසලකන සමාජයක දැ හැකි පරිහානීය ලක්ෂණ පහක් ගෙනහැර දක්වා. වසල කරන ධර්ම අටක් නම්කරන්න ඔච්චර බලම යඳ ප්‍රශ්නය එක කොහොමද පිතුරලියන් කියල එක සතර අගතිය කෙටියෙන් හඳුන්වන්. මොන සතර අගතිය චන්දා දෝස බයා මහ පළවෙනිකමකක්ද චන්දෙන් න්ද මහාප්‍රාණච්ච දෝෂ දෝෂ භය මෝ ඔන්න සතරග මේ හතර ලියලා සතරගතිය දේශපාලනයේදීත් වැතගත් දේශපාලනයේදී දේශපල මුළු ධර්මතර සතරාගතියට නොයායුතුයි පාලකේ එද පුද්ධ ලේකුත්තමගේ සමා ජබිවර්ධනයේ දී සතරගතිී බැරවෙට. සන්දයෙන් අගතීටයන්ට ෑ දේශයෙන් අගතටයන්ඩ බෑ බහිෙන් අගතිටයන්න බෑ මොහෙ අගතටයන්ට බ සන්දයෙන් කැන කැමැත් පක්ෂක් ග්‍රාහි බවනිර් දැඩි පක්ෂ ග්‍රහහි දේශය කැන තර බිය මෝහේ මුලා මෙන්න මේ කරුණු හතර තමයි අපි මෙහිදී ඉස්මතු කළ යුතු කරුණු හතරක් විදිහට අපිට දක්වන්න පුළුවන්කම ලැබෙන් දො මෙන්නම කරුණු හතරෙන් අගතියට නොයා යු අගතියට නොයා යුතු එම් බලම ඊළඟට සිංගාලෝවාද සූත්‍රයට අනුව ස්වාමි භාරයා යුතුකම්හා බගකම් ලියා දක්කෝ ෑ සිංගාලොවාද සූත්‍රයේ සධසාතර එක්දි සාවත් තමයි ස්ත්‍රීපුරත ස්වාමි භාරයා සම්බන්ධ තක් එහිදී ස්වාමයාගෙන් භාරයාවටත් භාරයාවගෙන් ස්වාම්පුර්ෂාට හිටියයුතු කාරණ දක්වල නි ඉතින වතයට අනුකම්පතිකෙනව සූත්‍ර තියෙන් යුතුකම්පිනතට අනුකම්පතු එත් එක්කම ප්‍රතිූපකාර දක්වනවා ස්වාමයාට බිරිඳ බිරිදට ස්වාමි අනුකම්පා කරන ගුණද කාරණ පහ කෙනක හදස් කර කාරණා දහයක්ම හිදී තිබේ එතුට භාරියාව වෙනුවෙන් ස්වාමයාා ඇයට වගකීම් පවරණ්ඩුවන් එ එක්කම ඇයට අවශ්‍ය කරන ආභරනාාදිය සපයන්ට ඕන ඇඳු පැල්දුම් වාදී දේව එත් එක්කම ඇය නිගානො කළ යුතුයි ගරම වගේ කාරු ත ස්වාමියයාා විසින් භාරාව එත භාරයා වි ස්වාමයාාට ස්වාමයා කටු නිස ඉටු කරනවා ඔහුගේ යාළුමිත්‍රාදීට සංග්‍රහ කරනවා නිද එතකොට ස්වාමයාා ලබාදෙන නිවේස කළමනාකරණය කරනු ද මෙන්න මේ කාරණ කතු කර ගන්ට ඕන වෙනවා ඒ ප්‍රශ්නයදී ඊළඟ ප්‍රශ්නය බල හිරියොත්තත් නොසල කන සමාජයක දැකෙ හැකි පරිහානිය ලක්ෂන් පහක්ගෙනර දක්වා මොනවාද මේ හිරියොත මේදකම බවසා හිත්‍ය සඳහන් කරන්නේ දේව ධර්ම දවධර්ම ජාතකය මේ ගැන තිය. හිරිොතක් කියන්නේ පවට ඇති බිය සහ ලැජ්ජා හිරි කියන පවට ිය සහ ලැජ්ජ හිරි ඔතක් එතට පවට ඇති බිය සහ ලැජ්ජාව නොසලගන සමාජයක දැකීකි පරිහන් ලක්ෂණ පහ එතකොට හිරිොතත් නොසලකන සමාජය නද ච සීල ප්‍රතිපදාව අනුගමනය කරන්නේන. පංච දුෂ්චරිතය යෙදෙන. කායික දුෂ්චරිතයක් වාචතික දුෂ්චරිතයක් කියනු උභහාශයම යෙදෙන. අන්නේ කරුණුතවයි මෙහිදී අපේ දල පුතාලා මෙිහිරියොතත් නොසලකන සමාජය කියලගන්නටෝ. දරේ සමාජයේ මිනිස්සු පවට බියවෙන්නේ නෑ ඉ ප්‍රාණගාතය අදත්තාධන කාම්මිත්‍යාචාර මුසාබාධදී කායික දුස්්චරිතය යෙද බොරකීම කේලම්කීම හිස්වචනකීම පරුසු වචනකීම කියන ආදී වාක් දුෂ්චරිතය යෙද. කාය වා කියන දුෂ්චරිතයන් යෙදෙන සමාජය පරිහානය කරා ගමක්. එඒ සමාජයේ බොරු වැඩි ගාතන හිංසා වැඩ එතකට ඒව දවල පි ිහිදිය දාගන්නඩ පුළුවන් කම ලැබේ. ඉරඟ ප්‍රශ්නය වසල කරන ධර්ම අටක් නම් කර මේ ප්‍රශ්නහාහන්ම වසල සූත්‍රයනු ්‍රබි දන්නවා වස්සලෙක් පෙන්ඩි හේතුවෙන දේවල් අපිට ගොඩක් අහුණු තිබෙනවා යැ අටක් මොනවද නජජා වසලෝෝති නජාහෝති ්‍රහ්මණනෝ කම්මනා වසලෝතය කම්මනා හෝති ්‍රාහක්මනෝ නේද වසලනද උසස් පහත් බව ඇතිවෙන්න නෑ කිගන එත් එක මවට නොසල කරවන පියාට නොසල කනවනම් වාසලේ නි එන්නේ වගේ දවල් මෙහිදී යොදාගන්න පුළුවන්කම ලැබේ හොඳ දෙවෙනි කොටසේ ප්‍රශ්න වලට තමයි අපිට ඊළංග දවසේ ප්‍රවේශවෙන්ඩ තිය ඇැ පලවෙනි කොටසේ ප්‍රශ්න සියල්ලම අපි සාකච්ඡා කරන්නට යදු නදුව එප. අපට ඊළංඟ දිනී ද අප කතා කරන්න තිබෙන්නේ දෙනි කොටස ප්‍රශ්න පලින්කොටසේ ප්‍රශ්නට වඩා වෙනස් ඒ රජනාස්වරූපය වැඩි රජනාස්වරූපයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන කොට ඒ පිළිතුරු සාර ගර්භවෙන්ටෝ. මූලාශ්‍රයානු ගතවෙන්ටෝ. ඒ තොරතුරු වල සතති භාවය තිබෙන්ටු. හමිනි මේ කරුණුත් එකතු කරගෙන අපි පිළිතුරු ලිවීමේදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යුම් කරන්නටෝ. දැන් අපේ දුවලපුතාලා සති ගණනාවත් තිස්සේ අි. සමඟම මේ පුහුණුව ලැබවා මේ විභාගයේ සඳහා ඔබ විෂයනිර්දේශයට අනුකූලව කොහොමද සූදානම් වෙන් විෂ නිර්දේශයේ දොළ ස්ශ්‍රණය හා ධාතුන ශ්‍රේණය කියන ස්ශ්‍රේණි දෙකේම අදාළවතම මේ ප්‍රශ්නපත්‍ර නිර්මාණීබෙන්. එතර මේ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරනකොට ඔබට සමස්ත විෂය නිර්දේශයම අපි සාකච්ඡා කර සමස්තයක් විදියට පොදු. එදේ විෂය නිර්දේශයටම අදාළ කරුණු ඔබට මෙිහිදී විශේෂයෙන් අපි සාකච්ඡා කරනවා එමකි ඒ පමණක් නොවේ අපිද බුදු පිළිමේ පිළිබඳ අපි සාකච්ඡචා කර එත් එක්කම අපි ඉදිරියේදී අදා අපි ඔබට සඳහන් කර විදිහට අගඥ සූත්‍රයේ වගේ ඒ විශේෂ කරුණු අි ඔබට වෙනම සාකච්ඡා කර ඒ වගේම බුරුම තායිලන්ත ඒත් එක්කම චීනය ජපානය වකි වත් තේරවාද හා මහායාන බෞද් රටවටන අපි සාකච්චා පාඩමක් වැැදගත් පාඩන් අපි වෙන මරං සාකච්ඡා කරන විභාග ප්‍රශ්නපත්‍රලට අමතර ඒත් එම පලවෙනි ප්‍රශ්නපත්තයේ ප්‍රශ්න පණහා ඉතාම් වැදගත් ඒ ප්‍රශ්නපත්‍ර ගණනාවක් අපි සාකච්ඡාක් කළා පලවිනි කොටසේ ඔබට ප්‍රශ්න ලැබෙන විදිිය අප ඉදිරියේදී තවත් ප්‍රශ්න ගණනාව ප්‍රශ්න පලවනිකුරුසේ ප්‍රශ්නපත්‍ර බලාපොරොතු වෙනවා ප්‍රශ්න ආරු සියකට ආසන්න ප්‍රමාණක ඔබත් එකක සාකච්ඡා කරන්න සූදානම් වත් ඉතට එක විශාල ඔබට ශක්තියක් වෙනෝ ඉභාගේදී මේ ලකුණු පණහා පනහි පනය ප්‍රශ්නපත්‍රය ලකුණු සීයක් ලැබෙන පණහි ඔබට ප්‍රශ්න හතලියයක් අ නිවර ලකුණු කර ගතව ඔබට ඒසා මාර්ථයට පහස්සුවල් ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන එහෙම නන්දුවේපුතේ ලබන සතිය අපිත් එක් ඔබට එකතු වෙන්න කියන යෝජනාව කරමින් අදට අපි ඩපඩුකේශන් අපේ පුනරීක්ෂණ සජිවී පන්ති මාලාවෙන් ඔබේ සමුගන්නවා අපේ දුවල පුතාලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර.. උසස් පෙළට හා පහස්ශ්‍රවේණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවේීනතම ගොරුමඩුල්ලක් සමඟ DP ඩියුකේශන් හරහා නොමිලේම ගෙනන සජීවී පන්තිමාලාව දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහ දක්වා සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා සංයුක්ත ගණිතය දෘෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා තර්ක ශාස්්‍රය එම් මික්ඩර්් ගුරුතුමන් සවස දුනේ සිට පහදක්වා ශිෂ්‍යත්ත වැඩසටහන, මංජුල මහන්ද්‍ර ගුරුතුමන් අඟහරුවාතා උදෑසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨචාරය ්‍රත්මලානයේ රථන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතනහිමි උදෑසන දහයයි දිහේ සිට එකයි තිහෙ දක්වා සං්‍යවේධනය හා මාධ්‍යත්්‍යනය අසේල බණඩාරණයක ගුරතුමන් සවස දෙකේ සිට පහ දක්වා, ව්‍යාපාරත් දෙනය සුපුන් විධානගමගේ ගුරතුමන් බධතා උදෑසන හතේ සිට දහය දක්වා. ගිනුම් කරනය සේනක විල්ලද්දර ගමගේ ගුරුතුමන්. උදෑසන දහයයි දිහේසිට එකයි තිය දක්වා, සිංහල ශානික කිරින්දනය ගුරුතුමන්, සවස දෙකේ සිට පහ දක්වා, තාක්ෂණවේදය සඳහාවිද්‍යාව ප්‍රදීප් එස් දිසානායක ගුරතුමන්. බ්‍රහස්පතින්දා උදෑසන හතය සිට දහය දක්වා, ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන්. උදෑසෙන දහයයි දිහේසිට එකයි තිය දක්වා, ුෂිකර්ම විද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීීමමල් හෙට්්‍යාරච්චි ගුරතුමන් සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා, දේශපාලන විද්‍යාව නිරෝෂන් දැඩිගමුව ගුරුතුමන් උදැසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා බූගෝල විද්‍යාව සම්පත් අල්දනය ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජය කොඩි ගුරුතුමාන්, සෙන සුරාදා උදෑසන හතේ සිට දහයිදක්වා තොරතුරු හා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමාන්. උදෑසන දහයයි තිහේ සිට එකයිතිය දක්වා, බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමාන්, සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමාන්, රි උදෑසන හතේ සිට දහය දක්වා රසා එන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන් උදෑසන දහයයි ඉතිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍යඉං ග්‍රීසි ආRA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහ දක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරතුමන් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගේ ජායකරන්න YouTubeු ලයි තාක්ෂණඔසේ අදමDP එියෝකන් YouTube නාලිකාවට පිරිසෙන්න Playේටෝ, ඇටෝ හා හවාවි ඇ්ගලරි හරහා ඩDP ඩියකේන් ඇ් එක ඩවන්්ලඩ කරගන්න. ඒ වගේම Teleලිග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම DP එඩියකේෂන් නිල ටිලග්‍රෑම් ගරප් එකට නොමිලේ සම්බන්ධ වන්න.